අපේ ස්වාමීන් වහන්ස මෑත කාලයේදී අපි දකිනවා වයස් භේදයකින් තොරව බොහෝ දෙනෙක් විවිධ කර්ම රෝගවලට ගොදුරු වෙනවා. ඒ අය සමාජ මාධ්‍ය ඔස්සේ වගේම විවිධ විදිහට මිනිසුන්ගෙන් උදව් ඉල්ලනවා. මේ ආකාරයෙන් බහුලව මිනිස්සු රෝගවලට ගොදුරු වීමේ ධර්මානුකූල පසුබිම කුමක්ද ස්වාමීන් වහන්ස? කොයි විදිහටද අපිට ඒ කාරණය පැහැදිලි කරගන්න පුළුවන්? විශේෂයෙන්ම කුඩා දරුවෝ මේ වෙන විට ඉතාමත් දුර්ලභ රෝගයන්ට ගොදුරු වෙනවා. ඒ අයගේ ජීවිත යදින තත්ත්වයන්ට දෙමව්පියෝපත් වෙනවා. අපේ ස්වාමීන් වහන්ස මෙහෙම වෙන්නේ ඇයි? වර්තමානයේ අපිත් දකිනවා වාහනවල යද්දී සමහරලාට නගරවල පොළවල් ආශ්‍රිතව බස් රථවල අනේ අර පුංචි දරුවෝ එක්කෝ ත්‍රිවිල් එකක තියාගෙන එක්කෝ අත්ඇට්ටරයක තියාගෙන එක්කෝ පර්ණ වාහනයක තියාගෙන එයාගේ අම්මා තාත්තලා ඥාතීන් හිතවත්තු ඇවිල්ලා එක්කෝ ටිකට් විකුණනවා එක්කෝ සම්මාදම් කරනවා පුතාගේ වයස අවුරුදු 5යි නැත්නම් වයස අවුරුදු 8යි 10යි මේ පුංචි දරුවෝ හෘද වස්තුවේ සිදුරක් එහෙම නැත්නම් පෙනහැල්ලේ ප්‍රශ්නයක් එක්ම නැත්නම් පිළිකාවක් ඉගෙන බරපතල සැත්කම් මේ සැත්කමක් සඳහා දරුවා ඉන්දියාවට අරන් යන්න නැත්නම් අපේ රටේ කරන්න ලක්ෂ 50ක් යනවා ලක්ෂ 25ක් යනවා මේ ආදිවාසීන් ඕන මේක දවසින් දවස අපේ සමාජයේ වැඩි වෙන ස්වභාවයක් අපි දකිනවා. එතකොට දැන් මේ ප්‍රශ්නෙට මම උත්තර දෙද්දී ඒ රෝගී භාවයට පත් වෙලා ඉන්න අහිංසක දරුවන්ටවත් ඒ දරුවන් නිසා පීඩාවට පත් වෙන අහිංසක අම්මා තාත්තලාටවත් අනේ මේ නරකක් අසාධාරණයක් එහෙම නැත්නම් විවේචනයක් නෙමෙයි කරන්නේ ඈ. ඒ අය කෙරෙහි තියෙන ගරුත්වය ආකාරයෙන් තියාගෙනමයි ප්‍රශ්නෙට පිළිතුරු දෙන්නේ. මොකද මේ හේතුඵල ධර්මයන් ජීවත්ව සිටින අයට මතු කරලා ඒ තත්වෙන් මිදෙන්න. එතකොට දරුවෝ ඔය සෑම පුංචි දරුවෙක්ම ඔය කුඩා කාලයේදීම ඔබ ඉන්නේ මෙතෙන්ට ආවනි මහත්මේ. දොරේ මහත්මයා ආපු ප්‍රශ්නේ තමයි මගේ මල්ලි ඉපදෙන වෙලාවෙම එයාට ඇති වුණා වූ රෝගයක් නිසා මේ දක්වා දැන් අවුරුදු 30 ගානක දරුවෙක් එයාට තාම එයාගේ කටයුතු තනියම කරගන්න බෑ. එයාට යමක් හිතලා මේ දේ කරන්න ඕනේ කියලා නිවැරදි දේ කුසලයක් මතු කරගන්න පිනක් මතු කරගන්න ඒ කිසිම දෙයක් එයාට කරගන්න බෑ. ඒ කියන්නේ ඉපදින වෙලාවෙ පුංචි කාලෙම තමයි ඒ අසනීප තත්වයට ඇති වෙලා තියෙන්නේ. ඒ වගේම දරුවෝ පුංචි කාලේම අපිට එවැනි බරපතල කර්ම රෝගයන්ට අපිට ලක් වෙන සිද්ධ වෙන්නේ ඇයි? පෙර ජීවිතවල නොවන අපේ සීලේ දුර්වලභාවයන් නිසා. සත්ව හිංසාව, මනුස්ස හිංසනය, සත්ව ඝාතනය, මනුස්ස ඝාතනයන්, ඒ වගේම බලවත් ආකාරයෙන් ලෝභ, ද්වේෂ, මෝහයන් අපි වඩලා, ඒ වගේම මිච්ඡා ආජීවයන් කරලා මේවා නිසා කරගත්තා වූ අකුසලොත් ඒ වගේම ආවිෂ වර්ණයේ සැපේ බලයට අදාළව පෙර ජීවිතේ දානේ දුර්වලභාවයන් නිසා සකස් කරගත්තා වූ අකුසල් සංස්කාරයන් තමයි නෝනා ඒ පුංචි කාලයේදීම එවැනි දරුවන්ට මෙවැනි බරපතල රෝගාබාධ අනතුරු සකස් කරලා දෙන්නේ. එතකොට ඒ නිසා අපි නිරතුරුවම එවැනි රෝගී දරුවෙක් තුලින් අපි දකින්න තියෙන්නේ එවැනි දරුවෙක් දකිද්දී අපි තුල චිත්තයක් ඇති කරගන්න ඕනේ අනේ මේ භව ගමනේ මම නම් මෙවැනි තත්වයකටපත් වෙන්නේ නැහැ කියලා. මොකද ඒ සෑම දරුවෙක්ම නොනා හුඟාක් වෙලාවට පෙර ජීවිතේ මේ මනුස්ස ජීවිතයක් ගත කරපු කෙනෙක්මයි. මම ඔය වාහනයක යද්දි බස් එකක යද්දි මං දැක්කොත් එහෙම එවැනි පුංචි දරුවෙක් ත්‍රිවිල් එකක තියාගෙන නැත්තම් රෝද පුටුවක තියාගෙන සත්කමක් උදෙසා සම්මාදම් කරනවා මං ඒ දරුවා තුලින් දකින්නේ නොනා පෙර ජීවිතේ කෝටිපති ව්‍යාපාරිකයෙක්. පෙර ජීවිතේ ඇසු පිරු තැන් තියෙන බොහොම ඉහළ ජීවිතයක් ගත කර මනුස්සෙක්. එතකොට යා මොකද්ද කළේ? පෙර ජීවිතේ කෝටිපතියෙක් ලක්ෂපතියෙක් හැටියට ජීවත් වෙලා එයා ධනය හම්බ කරලා එයා දන් පූජා කළේ නැහැ. සංඝයා අරමුණු කරගෙන සිල්වතුන් අරමුණු කරගෙන දන් පූජා කළේ නැහැ. එවැනි චරිත අපේ සමාජයේ ඕන තරම් තියෙනව නෝනා. දානය කියන වචනෙට පුදුමාකාර අකමැත්තක් තියෙන්නේ. එතකොට අපි හැම වෙලාවෙම එවැනි පින්වතුන්ලා හිතන්නේ දානය කියන්නේ අපි අනුන් උදෙසා දෙන දෙයක් කියලා. දානය අනුන් උදෙසා තමයි අපි පූජා කරන්නේ. නමුත් ඒ දානේ ආනිසංස ලබන්නේ අපිමයි. ඒ නිසා අපි දානයක් දෙනවා කියන්නේ අපි අපිටම ආයුෂ වර්ණය සැපේ බලයේ පූජා කරගත්තායි කියන අර්ථය තමයි අපි දකින්නේ. නමුත් මේ අර්ථය නෝනා සම්මාදිට්ඨියේ දුර්වලභාවයන් සකස් වෙන්න මේ අර්ථය දුර්වලභාවයට පත් වෙනවා. ඒ නිසාම අපි දකිනවා සමාජයේ ජීවත් වන හුඟ කෙනෙක් කර්මය කර්මඵල විශ්වාසය නැති අය
තෙරුවන් කෙරෙහි සද්ධාව නැති අය නොනා දානය කෙරෙහි බලවත් දුර්වලභාවයන් නැති කර ගන්න. තමන් දන් නොදෙනවා කියන කාරණය පැත්තකින් තියමුකෝ. දන් දෙන අයවත් විවේචනය කරනවා. දන් දෙන්න එපා කියනවා. දානේ ආනිසංස නැහැ කියනවා. එහෙම කියමින් නොනා සීලේනු දුර්වලභාවයට පත් වෙනවා. මනුස්ස හිංසනයන් මානසික හිංසනයන් කරනවා කායික හිංසනයන් කරනවා සත්ව හිංසනයන් කරනවා. නමුත් මේ මහත්දයා කෝටිපති මහත්තෙක්. ඇසූ පිරූ තැන් තීන සල්ලි තීන මහත්තෙක්. තමන් දන් නොදුන්නත් නොනා තමන්ගේ සැපේ උදෙසා තමන්ගේ ආහාර වේල උදෙසා දාස් ගානක් වියදම් කරනවා. හම්බු කරනවා කාලා බීලා විනෝදෙන් සතුටෙන් ජීවත් වෙනවා. තව කෙටෙකුට දෙන්න ඕනේ දන් දෙන්න ඕනේ කියනේ කර්මය කර්මඵල විශ්වාසය ගොල්ලන්ට. මෙහෙම අය නොනා දන් දෙන්නේ නැතුව සල්ලි හම්බු කරලා ගෙවල් හදලා ඉඩකඩම් අරගෙන මේවා සියල්ලම නොනා දරුවන්ට අයිති කරලා දීලා මොනබුරු මිනිබිරියන්ට අයිති කරලා දීලා ඒගොල්ලෝ මැරිලා යනවා. හම්බු කරමු සේසතම නොනා අනේ අර දරුවන්ට නැත්තම් මුණුබුරන්ට තමයි අයිතිුනේ. දැන් එහෙම චරිත කොච්චර අපේ රටේ තියෙනවද කියලා බලන්නකෝ. ජීවිත කාලෙම හම්බු කරනවා. හම්බු කරලා ජීවිත කාලෙම විඳින්න තියෙන හැම සැපයක්ම විඳිනවා. නමුත් දන් දෙන්නේ නැහැ. නමුත් විඳලා හම්බු කරලා අවසානයේ අර දීපල සියල්ලම අනුන්ට දීලා ඒගොල්ලෝ ගිහිල්ලා නැවත පටිච්ච සමුප්පන්න මනුස්ස උපතක ලබනවා. එතකොට ඒ පටිච්ච සමුප්පන්න උපත ලබන පුද්ගලයා තුල පෙර ජීවිතේ සීලේ දුර්වලකම් තිබ්බා, දානේ දුර්වලකම්. ඒ නිසාම නොනා පුංචි කාලේම යා උපදිනකොටම හෘද වස්තුවේ සිදුරක් ඇතුවයි උපදීනේ. මොලේ ගෙඩියක් ඇතුවයි ඉපදින්. පෙනහල්ලේ ආබාධයක් ඇතුවයි ඉපදින්. එහෙම නැත්නම් වකුගඩුවල අක්මාවේ ප්‍රශ්න ඇතුවයි ඉපදෙන්නේ. දැන් මොකක්ද ඒ උනේ? දුප්පත් තැනක ඉපදුනා, පෙර ජීවිතේ දන් දුන්නේ නැහැ. නමුත් ඒ දුප්පත් දරුවා කියන්නේ නෝනා පෙර ජීවිතේ කෝටිපතියෙක්. හොඳට තේරුම් ගන්න ඕනේ මේ ජීවත්ව ඉන්න අයටයි කියන්නේ. මේ ජීවිතේ ලක්ෂ ගණන් කෝටි ගණන් හම්බු කරලා සංඝයා අරමුණු කරගෙන දන් දෙන්නේ, සිල්වතුන් අරමුණු කරගෙන දන් දෙන්නේ, දානේ වටිනාකම දන්නේ නැහැ, කර්මය කර්මඵල විශ්වාසයක් දන්නේ නැහැ. තමන් හම්බු කරලා තමන් අප්‍රමාණ සැප සම්පත් කාලා බීලා විනෝද වෙලා දීපල රැස් කරලා යාන වාහන රැස් කරලා අද යන්නේ එක වාහනයක, හෙට යන්නේ තව වාහනයක, අනිද්දා තව වාහනයක ලෝකෙ වටේ සංචාරය යනවා. ඒ සෑම දෙයක්ම තියනවා දන් දෙන්නේ. අප්‍රමාණ චරිත ඉන්නවා නෝන අපේ සමාන අප්‍රමාණ චරිත ඉන්නවා. නමුත් මේ අය නෝනා මනුස්ස හිංසනිනුත් කරනවා, සත්ව හිංසනිනුත් කරනවා. ඒ වගේමයි දානේ අර්ථයන් බිඳුවටම දුර්වලයි. මෙවැනි අය කෝටි ගණන් හම්බු කරපු ධනය, බැංකු පොත්වල කෝටි ගණන් ධනය, අල්මාරියවල තියෙන කෝටි ගණන් ධනය දාලා මැරෙනවා. මැරිලා නෝනා අර දුප්පත් අම්මා කෙනෙක්ගේ දුප්පත් තාත්තා කෙනෙක්ට දාවව දරුවෙක් වෙලා ඉපදෙනවා. ඉපදුන දාපටන් ඕනා අර දරුවාට එක්ක හෘද වස්තුවේ සිදුරක්, එක්ක බරපතල වූ කර්ම. අනේ අර අහිංසක අම්මලා ඒ අයගේ අකුසල් සංස්කාර නිසාම අර දරුවා අරගෙන දොස්තර මහත්මයා ළඟට යනවා. දොස්තර මහත්මයා කියනවා මේකට බරපතල සැත්කමක් කරන්න ඕනේ, කරන්න නම් ලක්ෂ 25ක් යනවා. ලක්ෂ 25 හොයාගන්න අවුරුද්දක් ඇතුළත නැත්තම් ඉන්දියාවට යන්න ඕනේ. අනේ අර අම්මා කිසිම හවුහරණක් නැහැ, මුදල් නැහැ. දරුවාව තියාගෙන නෝනා ටිකට් ගහලා මොනවා හරි කළා අන්න ජනතාවගෙන් සම්මාදම් කරනවා. එතකොට කවුද මේ දරුවා? පෙර ජීවිතේ නෝනා දන් නොදුන්න මනුස්ස හිංසනයන්, සත්ව හිංසනයන්, දේශයන් වැඩුව තමන් සුවසේ කාලා බීලා විනෝදයෙන් ජීවත් වෙලා දුව දරුව පෝෂණය කරලා ඉඩකඩම් හදලා සල්ලි රැස් කරලා මේවා සියල්ල අනුන්ට අයිති කරලා දීලා මිය පරලව ගිය මහත්තෙක්මයි නෝන කෙනෙක්මයි ඈ. මේ කියන්නේ ඒ රෝගී භාවයට පත් වෙලා ඉන්න අහිංසක අසන දරුවන්ට නෙමෙයි ඈ. ඒ අහිංසක දරුවන්ගේ අම්මා තාත්තලට. මොකද දැන් ඒගොල්ලෝ ඒ තත්ත්වයට පත් වෙලා ඉවරයි. ඒ නිසා මේ ධර්මයේ දේශනා කරන්නේ මේ මොහොතේ ධනවත් ජීවිත ගත කරන, සල්ලිකාර ජීවිත ගත කරන, මධ්‍යම පන්තියේ ජීවිත ගත කරන, ඒ වගේම දුප්පත් ජීවිත ගත කරන, තමන් හම්බු කරලා තමන් සතුටු වෙලා තමන් කාලා බීලා තමන් විනෝද වෙලා කර්මය කර්මඵල විශ්වාසයක් නැතිව අනුන්ට සත පහක දෙයක් දෙන්නේ නැතුව, අනුන්ට ඇඳුමක් පැළඳුමක් කරන් දෙන්නේ නැතුව, අනුන්ට දන් වේලක් දෙන්නේ නැතුව
ඒ දෙන අයවත් විවේචනය කරලා ඒ දෙන අයටත් මානසිකව හිංසනයන්ට ලක් කරලා පිංහතුනි ඒ කරගත්තා වූ භයානක අකුසල් කරගන්න අප්‍රමාණ පිරිසක් අපේ රටවල ඉන්නවා නෝන. ඉතින් ඒගොල්ලෝ මරණාසන්න මොහොතේ මනුස්ස උපාදානයක් ඇති කරගත්තා. ඇති කරගෙන මව් කුසක ඉපදිලා නෝන පුංචි කාලේ මර වගේ බලවත් කර්ම රෝගයන්ගෙන් පීඩාවට පත් වෙලා අර විදිහට නෝන හන්දියක් ගානේ පොලක් ගානේ බස් රථයක් ගානේ අර ගිහිල්ලා සම්මාදන් එකතු බලන්නකො මොන තරම් අවාසනාවක්ද කියලානේ මොන තරම්නම් අවාසනාවක්ද කියලා බලන්න. එහෙනම් පෙර ජීවිතයේ සම්මාදම් කරන මහත්මයා නෝනා සමහර විට තමන්ගේම පෙර ජීවිතේ කෝටිපති දරුවා ළඟට ගිහිල්ලා රුපියල් 100 ටිකට් එකක් විකුණන්න පුළුවන් ඈ. තමන්ගේම පෙර ජීවිතේ පටිච්ච සමුප්පන්නව හිටපු කෝටිපති දරුවා ළඟට ගිහිල්ලා රුපියල් 100 ටිකට් එකක් විකුණන්න රුපියල් 500 ටිකට් එකක් විකුණන්න. එහෙනම් අපි දක්ෂ වෙන්න ඕනේ. අපි සුන්දර ජීවිතයක් ලබලා තියෙනවා. ඒ සුන්දර ජීවිතයේ අර්ථයන් බෞද්ධයෙක් නම් නිරතුරුවම සම්මාදිට්ඨිය අර්ථයන්ට අදාළව ගලපගෙන අපි දක්ෂ වෙන්න ඕනේ. අපි ලැබුවා වූ ජීවිතය නෝනා ඊළඟ පටිච්ච සමුප්පන්න අර වගේ අනතුරුදායක ජීවිතයක් නොවන තැනට ජීවිතේ ගොඩනගා ගන්න. ඒ නිසා එවැනි தත්ත්වයට පත්වලා ඉන්න සෑම අහිංසක දරුවෙක්ම මැදිවියේ දරුවෙක්ම තුලින් භික්ෂුවක් හැටියට කර්මය කර්මඵල විශ්වාසයට අදාළව අපි දකිද්දී සෑම අහිංසක දරුවෙක්ම මේ මොහොතේ තමන්ගේ රෝගයේ උදෙසා සම්මාදම් කරන පෙර ජීවිතේ දන් නොදුන්න ලක්ෂපති කෝටිපති මහත්ෙක්මයි නෝන කෙනෙක් මයි. ඒ වගේමයි අපිට සමාජයේ අහන්න ලැබෙනවා සමහර පින්වතුන්ලා නෝනා මෙවැනි දේවල් වංචාකාරී ආකාරයෙන් සිද්ධ කරනවා. දොස්තර මහත්තුරුන්ගේ කියලා වංචාකාරී ලිපි අරගෙන වෙන වෙන වංචාකාරී ආකාරයෙන් ලිපි ලේඛන සකස් කරලා මේවා පෙන්නලා නෝනා ලෙඩ නැති දරුවන්ටත් මුදල් එක්කව් කරනවා. එක්කො ලෙඩේ තියෙන දරුවාට මුදල් එක්කව් කරලා ඊට අදාළ වෛද්‍ය පාසුකම් ඒ දරුවාට ලබලා දෙන්නේ. ඒවා තමන්ගේ වමනාවන්ට යොදා ගන්නවා. ඒ නිසා එවැනි කූට වැඩ කරන වැරදි වැඩ කරන අහිංසක දරුවන් උපයෝගී කරගෙන තමන් ජීවිතය සරි කරගෙන ඒ පෞකාර වැඩ කළොත් එහෙ දෙමාපියන් තේරුම් ගන්න ඕනේ, ඒ වැඩිහිටියන් තේරුම් ගන්න ඕනේ. අනිවාර්යෙන්ම තමන්ට ඊළඟ ලැබෙන ජීවිතයත් පුංචි කාලේම මේ වගේ බරපතල කර්ම රෝගයන්ගෙන් පීඩාවට පත්වෙන ජීවිතයක කියන කාරණය අපි තේරුම් ගන්නවා. එනිසා සමාජයේ මේ ප්‍රවණතාවයන් එන්න එන්නම වැඩි. හුඟක් වෙලාවට මේ සම්මාදම කියන කාරණේ අපි දකිනවා දරුවන් උදෙසා. මම මේ කියන්නේ එවැනි අයට සම්මාදම් නොදෙන්න කියලා නෙමේ. එවැනි අවශ්‍යතාවයක තියෙන කෙනෙකුට කරුණා කළා ඔබේ ශක්ති ප්‍රමාණයෙන් ඒ කටයුත්ත කරන්න. එසේ නැතුව අපි හම්බ කරන දේ රැස් කරන දේ අපි අනුන්ට තැම්පත් කරලා අනුන්ට අයිති කරලා දීලා අපි ගිහිල්ලා එවැනි අවාසනාවන්ත උපතක් අපි ලබනවනන්න ඕනා. ඒක අපි අපිට කරගන්නා වූ බරපතලම අසාධාරණයක් බවට පත් වෙනවා. අපේ ස්වාමීන් වහන්ස කොයිතරම් පින්දහම් කළත් යම් පුද්ගලයෙකුගේ අවසාන මොහොත චුතිසිත නරක වෙන්න පුළුවන් නේද අපේ ස්වාමීන් වහන්ස? ඒ කියන්නේ ප්‍රතිසන්දිය වැරදි තැනක සුන්දර නොවන තැනක සිද්ධ වෙන්න පුළුවන් නේද අපේ ස්වාමීන් වහන්ස? කොච්චර පින්කම් කළත් එයා ඒ පින කියන කාරණයෙන් අනිවාර්යයෙන්ම සුගතිය සාක්ෂාත් කරගන්නවායි කියලා ධර්මානුකූලව අපිට කියන්න බෑ. ධර්මානුකූලව අපිට කියන්න බෑ. අපිට කෙනෙක්ගේ ඊළඟ ප්‍රතිසන්දිය පටිච්චසමුප්පන්න ප්‍රතිසන්දිය සතරාපායෙන් මිදුණු සුගතියේ ප්‍රතිසන්දියක් කියන සහතිකය අපිට දෙන්න පුළුවන් උතුම් සෝවාන් ඵලයේ සාක්ෂාත් කරගත්ත කෙනෙකුට පමණයි. ඒක තේරුම් ගන්න ඕනේ. එතකොට උතුම් සෝවාන් ඵලයේ සාක්ෂාත් කරගත්තාය කියන කාරණේදී කෙනෙක් මගෙන් ඇවිල්ලා ඇහුවොත් ස්වාමින් වහන්සේ මම උතුම් සෝවාන් ඵලයේ සාක්ෂාත් කරගත්තා කියලා අනේනෝන මම නම් නිහඬව ඉන්නවා. මම මේ මහත්මයාට කියන්නේ ඔබ ඔය සකස් වෙන්නා වූ සිත නිත්‍ය වශයෙන් ගන්න එපා. මොකද සිත මම සෝවාන් ඵලයට පත්ුණා කියලා සකස් වෙන්නා වූ සිත ඔබ නිත්‍ය වශයෙන් ගන්න එපා. ඔය සිත තවදුරටත් අනිත්‍ය වශයෙන් දකිමින් යන්න එවිට සෝවාන් ඵලයට පත් වේවි. මොකද මට කෙනෙක්ගේ සෝවාන් ඵලයට පත්ුණාද නැද්ද කියන කාරණේ මට කීමේ ශක්තිය නැහැ. නමුත් ලෞතුරා බුදුරජාණන් වහන්සේට තමයි මේ ශක්තිය තියෙන්නේ කියලා ධර්මයේ සඳහන්. ඊට අදාළ ඥානයන් ලෞතුරා බුදුරජාණන් වහන්සේ සතු ඥාන ශක්තිය. ඒතර ඒ නිසා නිරේතුරුවම
යමෙක් උතුම් සෝවාන් ඵලයට පත් වුණොත් පමණයි නෝනා එයා සතර අපායෙන් මිදුණායි කියලා කියන්නේ ඉම්මෙහා කොයිසා ධනවත් කෙනෙක් වේවා කොයිසා බලවත් කෙනෙක් වේවා එයා දන් දෙනවා ඒක හරි එයා සීලය තුලත් ඉන්නවා ඒකත් හරි නමුත් නෝනා යා සම්මා දිට්ඨි අර්ථයන්ගෙන් දුර්වල නම් තේන්නද දැන් මාර්ගයක් වැඩෙනවනේ නෝනා දැන් මේ සීලය කියන කාරණේ දානය කියන කාරණේ ආරෂ්ඨාංගික මාර්ගයේ මුලට නෙමෙයිනේ තියන්නේ බුදුරජාණන් වහන්සේ එන අපේ සීලය අපේ දානය පෝෂණය විය යුතු තැන් තියෙනවා එතකොට එන මාර්ගයේ මුලින්ම අපි වඩන්නේ මොකද්ද සම්මා දිට්ඨිය එතකොට සම්මා දිට්ඨිය වඩන්නත් නිවැරදිව ඊට ඉස්සෙල්ලා අදාළ පූර්වක්‍ෘති තියෙනවා ඒ තමයි කල්යාණ මිත්‍ර ආශ්‍රය. ඒ සද්ධර්ම ශ්‍රවණයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ඒ ධර්මයේ ශ්‍රවණය කරනවා කල්යාණ මිත්‍ර ආශ්‍රය තුලින්. ඒ ධර්මයේ නුවණින් මෙනෙහි කරනවා. ඒ ධර්මයේ නුවණින් මෙනෙහි කරලා මේ චතුරාර්ය සත්‍ය දුක දුකට හේතුව තෘෂ්ණාව දුක නැති කිරීම නැති කිරීමේ මාර්ගය මතු කරගෙන අපි අන මාර්ගයට එනවා. ඒතකොට දැන් මේ මාර්ගය අනුපිළිවෙලින් අපි තුල වැඩෙන්න ඕනේ නෝන. තේන සම්මාදිට්ඨිය වැඩෙන්න ඕනේ. අපි තුල තෙරුවන් කරේ සද්ධාව ඇති වෙන්න ඕනේ. අපි තුල කර්මය කර්මඵල විශ්වාසය ඇති වෙන්න ඕනේ. පටිච්ච සමුප්පන්න උපත පිළිබඳ විශ්වාසය ඇති වෙන්න ඕනේ. අපේ දානේ සීලේ ආනිසංශ පිළිබඳ විශ්වාසය ඇති වෙන්න ඕනේ. දැන් අපේ රටේ අප්‍රමාණ පිරිස් දන් දෙනවා සිල් රකින්නවනේ නෝනා. නමුත් ඇත්තටම මේ දානේ මේ සීලය තෙරුවන් කෙරෙහි සද්ධාවෙන් පෝෂණය වෙලාද? කර්මය කර්මඵල විශ්වාසයෙන් පෝෂණය වෙලාද? නැවත පටිච්ච සමුප්පන්න උපතක් කියන විශ්වාසයෙන් පෝෂණය වෙලාද? තමාගේ හෘද සාක්ෂියට තට්ටු කරලා අහන්න. අපි දන් දෙනවා ඒක හරි. දානය තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ආයුෂය, වර්ණය, සැපය, බලය. ඔබ මට හෙට උදේට දානි ටිකක් පූජා කළත් ඔබ බලාපොරොත්තු වෙනවා ඔබට ආයුෂ, වර්ණය, සැපය, බලය. ඔබේ මියගිය අම්මා තාත්තට පරලොව ජීවිතයේ ආයුෂ, වර්ණය, සැපය, බලය. ඒ කියන්නේ අපි තුලේ විශ්වාසය තියෙනවා. අපි තුලේ විශ්වාසය තිබ්බත් නෝනා අපි සමාජයේ ජීවත් වෙන ආවිෂ වර්ණයේ සැපේ බලෙන් පිරිච්ච මිනිස්සෙක් දැක්කොත් අනේ මේ දානේ ඵලය කියලා කවදාක්වත් හිතන්නේ නැහැ. අපි එතන හිතන්නේ. අපි එක්කෝ යාට කියනවා සමාජ අසාධාරණයේ කියලා එක්කෝ කියනවා යා හොරකම් කරලා කියලා එක්කෝ කි එයා කෙරේ දේශය ඇති කරගන්නවා. නමුත් අපි දන් දීලා ආවිෂ වර්ණයේ සැපේ බලය ලැබ ප්‍රාර්ථනා කළාට සමාජය තුල ජීවත් වෙන ආයුෂ වර්ණයේ සැපේ බලේ වැඩි අය දැකලා සුවපත් වේවා කියලා කියන්න අපි දක්ෂ නැහැ. ඒ ආයුෂ වර්ණයේ සැපේ බලය තුලින් ධර්මය කියන කාරණේ දකින්න අපි දක්ෂ නැහැ. නමුත් අපි දන් දීලා ආයුෂ වර්ණයේ සැපේ බලේ ඇයි අපි අදක්ෂ නොනා? තාම අපේ දානය කියන කාරණය තෙරුවන් කෙරෙහි සද්ධාවෙන් පෝෂණය වෙලා නැහැ. කර්මය කර්මඵල විශ්වාසයෙන් පෝෂණය වෙලා නැහැ. සම්මාදිට්ඨියේ මුල් අර්ථයන්ගෙන් පෝෂණය වෙලා දැන් සීලය බලන්නකෝ. හැම කෙනෙක්ම පංචසිල් සමාදන් වෙනවා. පංචසිල් සමාදන් වුණාම එයා තුල විශ්වාසයක් තියෙන්න ඕනේ. මේ සීලේ ආනිසංශ මොකද්ද කියලා. මොකද සීලේ ආනිසංශ අපේ ජනප්‍රියභාවය පැතිරෙනවා. අපි ඕනම සභාවකට නොබී යවනවා. අපේ භවභෝග සම්පත් ආරක්ෂා වෙනවා. සිහි මුලා නොවී මැරෙනවා සුගතියේ උපදිනවා. නමුත් ඒ විශ්වාසය අපිට තියෙනවා. ඒක තියාගෙන තමයි අපි සිල් සමාදන් වෙන්නේ. නමුත් නොනා අපි ඒ විශ්වාසය තියාගෙන සිල් සමාදන් වුණත් සමාජයේ ජීවත් වෙන ජනප්‍රිය කෙනෙක් දැක්කොත් අපි ගැටෙනවා. අපි ගැටෙනවා. එයාගේ ජනප්‍රියභාවය දකින්න, ඒක අහන්න, ඒක වර්ණනා කරන්න, තව කෙනෙක් වර්ණනා කරනවා දකින්න අපි කැමති නැහැ. අපි ඒකට කැමති නැහැ. නමුත් අපි සිල් සමාදන් වෙලා මේ ආනිසංස ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා බලාපොරොත්තු. ඇයි නෝනා? අපේ සීලය තෙරුවන් කෙරෙහි සද්ධාවෙන් පෝෂණය වෙලා නැහැ. අපේ සීලය කර්මය කර්මඵල විශ්වාසයෙන් පෝෂණය වෙලා නැහැ. අපි සිල් සමාදන් වෙලා අපි ජනප්‍රියභාවය ප්‍රාර්ථනා කරනවා වගේ ඒ ආනිසංස ප්‍රාර්ථනා කරනවා වගේ අපි තුල විශ්වාසයක් තියෙන්න ඕනේ. මේ සමාජයේ ජීවත් වෙන දේශපාලන ශාස්ත්‍රයේ වේවා, කලා ශාස්ත්‍රයේ වේවා, ක්‍රීඩා ශාස්ත්‍රයේ වේවා, අධ්‍යාපන ශාස්ත්‍රයේ වේවා ජනප්‍රිය චරිත තීනවනන්න ඕනා මේ පෙර ජීවිතයේ සීලේ ඵලයක්ම කියලා දකින්න. අපි ඒක දකින්නේ. අපි කියන්නේ අරයා හොරජන්ද දාලා, අරයා සල්ලි වලින් ජනප්‍රිය වෙලා, අරයා මාධ්‍යයට ගිහිලා ජනප්‍රිය වෙලා, අරයා අරගොල්ල උස්සලා තියෙනවා. නමුත් කර්මය කර්මඵල විශ්වාසයට අදාළව ඒ ජනප්‍රියභාවය ගලපන්න අපි කැමති නැහැ. එහෙයි අකමැති.
අපි නෝනා තෙරුවන් කෙරෙහි සද්ධාවෙන් අපේ සීලය පෝෂණය කරගෙන නැහැ. සම්මා දිට්ඨිය අර්ථයන් නිවැරදිව ජීවිතයට එකතු කරගෙන නැහැ. ඔබ සම්මා දිට්ඨිය අර්ථයන් නිවැරදිවට එකතු කරගත්තනම් මේ මොහොතේ ඔබ මේ මුළු ලෝකයේම ඉන්න ඔබට වඩා ධනවත් සෑම ධනවතෙක්ම දැකලා ඔබට පුළුවන් වෙන්න ඕනේ සුවපත් වේවා කියලා හිතන්න. අන්න සම්මා දිට්ඨිය නෝනා. ඔබට වඩා එක රුපියලකින් හෝ ධනවත් ප්‍රකෝටි ගානක් ජනතාව ඉන්නවා. අනේ සාදු සාදු, මේනම් පෙර ජීවිතේ දානේ ඵලයමයි කියලා සතුටු වෙන්න ඔබට පුළුවන් නම් අන සම්මා දිට්ඨිය. අපේ ස්වාමීන් වහන්සේ, දැන් මේ ප්‍රායෝගික ලෝකයේ අපේ ඇස් දෙකටම පේන දෙයක්නේ දේශපාලනයේ නියුතු බොහෝ දෙනා ජනතාවගේ මුදල් කඩා වඩා ගන්න එක, එයින් ඒ අයගේ පෞද්ගලික උමනා එපාකම් සිද්ධ කරගන්න එක, ඒ වගේ අවස්ථාවක වුණත් අපි ඒ විදිහටම කල්පනා කිරීමට දක්ෂ විය යුතුයි නේද ස්වාමීන් වහන්සේ? දේශපාලඥයෙක් ඉන්නවා, ඔහුගේ දින් පුතේ 48 ඉඳන් අපේ රටේ හිටියානේ නේද? නමුත් 77 ඉඳන් තත්ත්වය හොඳටම බරපතල වුණා. ඒතකොට මේ 77 ඉඳන් මේ දක්වා පුතේ දේශපාලන ලේට ගිහිල්ලා යමෙක් ජනතාවගේ මුදලින් පෝෂණය වෙලා ජනතාවගේ දේ මේ අරගෙන කෝටිපති ප්‍රකෝටිපති කෙනෙක් වෙනවා නම් පුතේ එයාත් දානේ ඵලයක්ම කියලා දකින්න අන ධර්මයේ දරුව. මොකද එයා හොරකම් කරලා ජනතාවගේ මුදල් අරගෙන ජනතාවගෙන් ගසා කාලා ජනතාවගේ අල්ලස් අරගෙන ජනතාවගේ කොමිස් මුදල් අරගෙන එයා කෝටිපතියෙක් වුණා. හොරකම් කරලා කෝටිපතියෙක් වුණා. නමුත් තව කෙනෙක් මම හොරකම් කරන්න ගියොත් මොකක් වෙයිද? හෙට මාව අවුරුදු පහකට හිරේ. කවුද හිරේ ඉන්නේ? කවුද බන්ධනාගාරේ ඉන්නේ? හොරකම් කරන්න ගිය අය, මංකොල්ල කන්න ගිය අය, අනුන්ගේ දේවල් කඩා වඩා ගන්න ගිය. එතකොට පුතේ ඒගොල්ලෝ හිරකෙ දෙට්ට ගිහිල්ලා මේගොල්ලෝ රජසැප විඳින්නේ? හිතන්න, රජසැප විඳීමට අදාළ ධර්මතාවයන් මේගොල්ලන්ගේ පිටිපස්සේ තියෙනවා. මේගොල්ලෝ පෙර ජීවිතේ දන් දීලා තියෙනවා. නමුත් ඒ දානේ ඒගොල්ලෝ කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් පෝෂණය කරගෙන නැහැ. ඒගොල්ල මේ ජීවිතයේ දාණයට අදාළ සංස්කාරයන් අරගෙන ආවා. නමුත් ඒගොල්ලෝ ඒ සංස්කාරයෝ කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් පෝෂණය කරේ නැහැ. එහෙනම් නෝනා වැරදි ආකාරයෙන් ධනෙ හොයලා මිනිහා ධනවත් කෙනෙක් වුණත් ඒකටත් හේතුවක් තියෙනවා නෝනා. මොකද අහිංසකේ පොල් ගෙඩියක් කඩන්න ගියොත් එයා මාස 3ක් ඉරේ යනවා. එයාට ඒ සංස්කාර නැහැ. ඒ හේතුඵල ධර්මයක්. දැන් කෙනෙක් යනවා, දැන් ඉන්නවා මිනිස්සෙක්. අපි කියමු බැංකුවක් තියෙනවා, තුවක්කුවක් අරන් ගිහලා බැංකුව මංකොල්ල ගන්න. එහෙම තුවක්කුව අරන් බැංකුවට ඇතුල් වෙන මොහොතේම නෝනා අර මිනිස්සයාව එක්ක වෙඩි තියලා මරලා දානවා. එක්ක ගිහිල්ලා අල්ලලා පොලිසියට. නමුත් පුතේ සමාජයේ ජීවත් වෙන බලවතෙක්. ඔය බැංකුවටම තුවක්කුවක් අරන් ගියොත් ඒ මිනිහා වල්ලලා හිරේ දානවද? ඒ මිනිහට වෙඩි තියලා දානවද? ඇයි? එයාගේ ආයුෂ වර්ණය බලය. එයාගේ ආයුෂ වර්ණයේ සැපේ බලය. ඒ කොහෙන්ද ඒක ලැබුණේ? පෙර ජීවිතේ දානේ නිසාමයි. ඒ නිසා නෝනා වැරදි මාර්ගයෙන් කෝටිපතියෙක් වෙනවා නම් ඒ කෝටිපතියෙක් වෙන්න ධර්මානුකූලව හේතුවක් තියෙනවා. නමුත් වැරදි මාර්ගයෙන් එයා මේ ජීවිතේ කෝටිපතියෙක් වුණා කල්‍යාණ මිත්‍රාශ්‍රයේ දුර්වල නිසා, සීලේ දුර්වලභාවයන් නිසා. එයා කෝටිපතියෙක් වුණත් නෝනා එහි විපාකයන් නිසා එයාට ඊළඟ ජීවිතේ මිනිස්සෙක් වුණොත් නෝනා ගෙයක් දොරක් නැති පොල්ලතු පැලක්වත් නැති නෝනා යාචක අම්ම කෙනෙක්ගේ දරුවෙක් වෙලා ඉපදෙන්න අනේ එනවා විපාකය. තේන්න විපාක එනවා, බය වෙන්න එපා. මේ ජීවිතේ ප්‍රකෝටිපති වුණා කියලා ඔබ බය වෙන්න එපා. විපාක එනවා ඊළඟ ජීවිතේ අර පිටකොටුවේ යාචක අම්ම කෙනෙක්ගේ මව කුසේ ඉපදිලා පේමන්ට් එකේ ඉන්න පුළුවන් ඈ. ඒ විශ්වාසයට තියෙන්න ඕනේ. එතකොට ඒ විශ්වාසයට තියෙනවා නම් අර හොරකම් කරලා කෝටිපතියෙක් වුණ කෙනාට එයා ද්වේෂ කරන්න යනවද? මොකට ද්වේෂ කරන්නේ? මම නම් ද්වේෂ කරන්නේ ඇස් වලට පෙනි පෙනි හොරකම් කළත් පුතේ මම නම් එයාට ද්වේෂ කරන්නේ. මන් දන්නවා ඔය හොරකමේ විපාකය මොකද්ද ඊළඟ ජීවිතේ කියලා. ඊළඟ ජීවිතේ අපි සමාජයේ දකිනවා මහපාරේ යද්දි අර යාචක අම්ම කෙනෙකුට තුරුල් වෙලා අර මහා වැස්සේ මහා පින්නේ මහා අවුවේ අර පේමන්ට් එකක් අයිනි නිදාගෙන දරුවා කියන්නේ පෙර ජීවිතේ සුන්දර කෝටිපතියෙක්මයි. ජනතාවගේ මුදල් මංකොල්ලා කාපු, අහිංසක සේවකයින්ගේ අර්ධසාධකේ මංකොල්ලා කාපු සුන්දර නිලධාරියෙක්මයි, සුන්දර දේශපාලකෙක්මයි, සුන්දර ධනවතෙක්. එච්චරයි. කලබල වෙන්න අවශ්‍ය නැහැ. ඒ විශ්වාසය අපිට තියෙන්න ඕනේ. අර අසරණ යාචක දරුවා තුලිනොත් සමාජය තුල ජනප්‍රියභාවයේ හිණිපෙත්තට ඇවිල්ලා තියෙන පුද්ගලයා තුලිනොත් දෙන්නාගෙන් අපි ධර්මයක් දකින්න ඕනේ. කර්මය කර්මඵල විශ්වාසයට අදාළව ගල්පල. ඒක තමයි සම්මා දිට්ඨිය කියන්නේ. එතකොට ඒ සම්මා දිට්ඨිය අපි තුල තිබ්බනම් නෝනා
මේ මනුස්ස ලෝකයේ තුල කොතනකවත් ගැටීම් ඇති වෙන්න විදියක් නැහැ. ගැටෙන්න විදියක් නැහැ අපි දන්නවා. ධනවතා කියන්නේ හේතුඵල ධර්මයක්, දුප්පතා කියන්නේ හේතුඵල ධර්මයක්. නිරෝගී පුද්ගලයා කියන්නේ හේතුඵල ධර්මයක්, රෝගී පුද්ගලයා කියන්නේ හේතුඵල ධර්මයක්. එන එක තැනකට ඇලිලා අනිත් තැනකට ගැටෙන්න දෙයක්. පුතේ මේකයි සුන්දර සම්මාදිට්ඨිය කියන්නේ. මේ සම්මාදිට්ඨිය මතු කරගන්න බෝධිසත්වයින් වහන්සේ නමක් සාරා සංඝ කල්ප ලක්ෂ ගානක් දසපාර්මී ධර්මයන් පුරන්න. එනම් මේක එසේ මෙසේ ධර්මයක් නෙමෙයි. මේ ලෝක ධාතුවේ තියෙන ගැඹුරුම ධර්මතාවයයි සම්මාදිට්ඨිය තුළින් බුදුරයන් වහන්සේ අපිට මතු කරලා දෙන්නේ. ඒක ස්වක්කාත ගුණයෙන් අපිට මතු කරලා දෙනවා බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ රාජ්‍ය අශ්‍රීමත් භාවයේ නිසා. ඒ නිසා දරුවෝ නිරතුරුවම අපි මාර්ගයේ වඩද්දී අපේ දානයේ සීලේ අර්ථයන් සම්මා දිට්ඨි අර්ථයන්ගෙන් පෝෂණය වෙන්න ඕනේ. මොකද දානයේ සීලේ අර්ථේනු සම්මා දිට්ඨියට යදාල. තෙරුවන් කෙරෙහි සද්ධාමෙන් පෝෂණය වෙන්න ඕනේ. කර්මයේ කර්මඵල විශ්වාසයෙන් පෝෂණය වෙන්න ඕනේ. අපි දන් දීලා අපි ආයුෂ වර්ණයේ සැපේ බලය ප්‍රාර්ථනා කරනවා. අනුන්ගේ ආයුෂ වර්ණයේ සැපේ බලය දකින්න අපි කැමති නැහැ. පුතේ හරි අසාධාරණයක් දරුවේක. ඒ අසාධාරණ නිමෙද වැඩිපුර දිනෙක් කරන්නේ නැහැ. තව කෙනෙක්ගේ දියුණුව දකින්න කැමති නැහැ. තව කෙනෙක්ගේ ධනවත්භාවය දකින්න කැමති නැහැ. තව කෙනෙක් තමන්ට වඩා ලස්සන වටිනා වාහනයක් යනවා දකින්න කැමති නැහැ. තව කෙනෙක් තමන්ට වඩා ලස්සන ඇඳුමක් ආභරණ පළඳගෙන යනවා දකින්න කැමති. නමුත් තමන් දන් දීලා ආයුෂ වර්ණයේ සැපේ බලේ සම්මා දිට්ඨියෙන් දානේ පෝෂණය වෙලා නැහැ. සමිනස මෙතනදී විශේෂ හැඟීමක් මිනිසුන් අතර උත්සන්න වෙනවා. අපේ බදු මුදලින් තමයි මේ අය මේ යැපෙන්නේ, මේ අය ආරක්ෂා වෙන්නේ කියලා. ඉතින් ඒකත් සම්මා දිට්ඨියට දාන්න. ඔබේ බදු මුදල් අනුන් හොරකම් කරන්නේ ඔබ සංසාරේ හොරකම් කරපු නිසා. ප්‍රශ්නයක් තියෙනවද ඔබට? සමිනහංශ දැන් මේ සාකච්ඡාව අහන කෙනෙක් මෙතනදී කල්පනා කරන්නට පුළුවන් අපේ ස්වාමීන් වහන්සේ මේ විදිහට. එහෙමනම් මේ සියලුම අසාධාරණයන් ඉවසා දරාගෙන සිටින එකද අපි කරන්න ඕනේ කියලා, මොන දේ වුණත් අපි ඒ වෙනුවෙන් බලාගෙන ඉන්න එකද කරන්න ඕනේ කියන කාරණේ ස්වාමීන් වහන්සේ. මෙහෙමයි පුතේ, මම ධර්මයේ දේශනා කරන්නේ සමාජ අසාධාරණ නැති කරන්න නෙමෙයි ඈ. බුදුරයන් වහන්සේලා ලක්ෂ ගානක් පහළ වෙච්ච සමාජයක සමාජ අසාධාරණේ මම ධර්මයේ දේශනා කරන්නේ පුතේ. මේකයි ලෝකය, මේ ලෝකයේ පුතේ දුක හැර පුතේ ගැලවීමක් නැහැ කියන කාරණේ කියලා දීලා ලෝකයෙන් ගැලවිලා යන්න කියන කාරණේ. ඒ නිසා මම ධර්මයේ දේශනා කරන්නේ එතනයි. ඒ නිසා මගේ දෙයක් කවුරු හරි හොරකම් කරනවා නම් පුතේ ඒ හොරකම් කරන්නේ මං සංසාරේ හොරකම් කරලා තියෙන එච්චරයි. මගේ දේ ගත්තා, මම අනුන්ගේ දේ ගත්තා, අද මගේ දේ මට අහිමි වෙනවා. හොරු ගිහිල්ලා පුතේ හැම කෙනාගේම ගෙවල් කඩනවාද? මංකොල්ල කන කෙනා හැම කෙනාගේම මංකොල්ල කනවාද? ඉතින් දරුවෝ, ඒ දැනීම සංස්කාර පත්‍ය විඥාන. සංස්කාරයන්ට අදාළවයි දැනීම සකස් වෙන්නේ. සංස්කාරයන්ට අදාළව දැනීම සකස් වෙන්නේ කුමක් නිසාද? එයාගේ දේ අහිමි වෙන්නේ, එයාගේ දේ හොරකම් කරන්න, එයාගේ දේ ගසා කන්න අදාළ සංස්කාරයන් එයා පිටිපස්සේ තියෙනවා. ඉතින් පුතේ, ලෝකේ කියා ඔබට දැන් ඔබට ප්‍රශ්නයක්, මට තේරෙනවා ඔබට ප්‍රශ්නයක් කියලා. පුතේ, සාරා සංක කල්ප ලක්ෂ ගානක් පටිච්ච සමුප්පන් ආවා වූ ගමනක් අපි ඇවිල්ලා ඉන්නේ. අපි ඒ ආවා වූ ගමනේදී පුතේ මම දැස් දෙක පියාගෙන දකිනවා මිනිස්සෙක් වෙච්ච වෙලාවේ නෙමෙයි, මම හරකෙක් වෙච්ච වෙලාවේ අනුන්ගේ කොටු වලට පැනලා මං කොච්චර ගොයන් කන්නේ නැද්ද, කොච්චර කුෂිකාර්මික දේවල් කන්නේ නැද්ද, කොච්චර පොල් ගස් කන්නේ නැද්ද පුතේ, කොච්චර පුවක් ගස් කන්නේ නැද්ද හොරෙන් කියලා. මම දැස් දෙක පියාගෙන දකිනවා මං අලියෙක් වෙලා ඉපදුන වෙලාවේ මම ගම්මාන වලට පැනලා අනුන්ගේ කොයි සානම් භවභෝග සම්පත් හොරෙන් කන්නේ. සමිනහස දැන්න තිරිසන් සතුන් කියලා කියන්නේ තිරස්චීන කියන මේ සත්වයෝ අපි කල්පනා කරන බොහෝ දෙනෙක්, ඒ අයට සිතල මතල වැඩ කරන්න බෑ කියන කාරණය. එතකොට අපි ස්වාමිනහස දැන් ඒ අයගේ ක්‍රියාකාරකම් වලටත් කර්මය සකස් වෙනවද? මොකද පුතේ, ඕනෑම සත්වෙක් පරිජ්ජ සම්පාදයට යටයි. සමිනහස දැන්න ප්‍රබල චේතනාවක් සහිතව ඒගොල්ලෝ ක්‍රියාත්මක වෙන්නේ නෑ නේද? ඒ නිසා එහෙම චේතනාවක් සකස් වීමක් සිද්ධ වෙනවද? චේතනාවක් සකස් වෙනවා ඒ සතාට. එයාට ඒක තේරෙන්නේ නැති බව ඇත්ත. නමුත් ඕනෑම සතෙක් පුතේ හොරාකද්දි දෙයා දන්නවා මේක වැරදි දෙයක් කියලා. තේන්න? කවදාකවත් හරක අයිතිකාරය එතනින්දි කුඹරට පනින්නේ නැහනේ. අලියා කවදාකවත් මිනිස්සු එතන ඉන්නවා නම් බිබ්බර පනින්නේ නැහනේ නේ. පැන්නත් පනින්නේ දඩබ්බර භාවයෙන් කඩාගෙන පනිනවා. තේන්න? ඒ නිසා එයා තුල ඕනම වෙලාවක පුතේ චේතනාව සකස් වෙනවා. ඒවා සියුම් ආකාරයෙන් ඒ තුල සකස් වෙන. ඒ චේතනාවන්ට අදාළව ඒවා දරුවෝ අපි මනුස්ස ජීවිතවල ඉපදුනත් අපිට විපාකයන්ට එනවා. ඒ නිසා මේකෙන් තොර ලෝකයක් ඔබලා බලාපොරොත්තු වෙන්න එපා.
මේවා ඔබලා බලාපොරොත්තු වුණොත් ධර්මයන් තව තව පදංග හැටියට වැඩිලා වැඩිලා අපි මේ දිස්සෙල්ලත් මතක් කළා කල්ප විනාශයක් වෙද්දි පුතේ තේහෙනවද කල්ප විනාශයක් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වුණාට පස්සේ වෙද්දී මේ මුළු මනුස්ස ප්‍රජාවම ලෝකයෙන් අතුරුදහන් වෙලා යනවා පුතේ මේ මුළු මනුස්ස ප්‍රජාවම ලෝකයෙන් අතුරුදහන් වෙලා යන්නේ මොකක් නිසාද අවුව නිසාද ඉරුවෙලිය රස නිසාද නැහැ අකුසල් සංස්කාර නිසා මනුස්සේ කැටියට උප්පත්තිය සකස් කරගන්න සුදුසු කුසල් ධර්මයන් තියෙන සත්වෙක් මේ ලෝක ධාතුව තුල නැහැ. ඒතර ඒසා කුසල් කොහෙන්ද ආවේ? අපි මේ පදංග වශයෙන් රැස් කරමින් පටිච්ච සමුප්පන්නෝ අපේ පිටිපස්සේ ගොඩනගෙන අකුසල්. එදාට නොනා මනුස්සෙක් නැති ලෝකයක් බිහි වෙනවා. එදාට මේ මනුස්ස ලෝකේ ඉන්නේ එක්ක ප්‍රේතයෝ එක්ක භූතයෝ එක්ක කුමිසතුන් අර මහා ඉඩෝරේට අර මහා අවුරස්නේට ඔරොත්තු දෙන්න පුළුවන් ජීවීන් තමයි ජීවත් වෙන්නේ. ඒ කියන්නේ මනුස්සයා නිවන් දකින්නේ මනුස්සයෝ ඔක්කොම ගිහිල්ලා ආබස්සරා බ්‍රහ්ම ලෝකෙ ඉපදෙන්නේ. ආබස්සරා බ්‍රහ්ම ලෝකෙ ඉපදෙන්නේ නම් පුතේ උපාදාන පත්‍යා භව භව පත්‍යා ජාති කියන ධර්මතාවය සකස් වෙන්න ඕනේ. ආබස්සරා බ්‍රහ්ම ලෝකේ ඉපදෙන්නේ නම් එයා අනිවාර්යයෙන්ම රූපාවචර අරූපාවචර ධ්‍යාන ශක්තියින් උපදවාගෙන ධ්‍යාන ශක්තියින් උපාදානයේ තුල යා භවේතන සකස් කර ගන්න ඕනේ. ඉතින් පුතේ එහෙනම් මොකද්ද වෙන්නේ මිනිස්සයාට? මිනිස්සයා සම්පූර්ණයෙන්ම අකුසලයේ විසින්ම නොනා මේ පිච්චෙන මිනිස්සෙයින් අතරට වැටිලා පිච්චි පිච්චි ඉරවල් හතක පිච්චි මැරෙනවා අවුරුදු දසදහස් ගාණක් නොනා. මොනවද මේ අකුසල්? එච්චරයි වෙන දෙයක්? එහෙනම් බලන්න ඒ අකුසල් නොනා එක ජීවිතයකින් ආවද? මුළු මනුස්ස ප්‍රජාවම විනාශ කළා දාන අකුසල් එක ජීවිතෙන් ඇති වුණාද? ජීවිත දෙකකදී ඇති වුණාද? ජීවිත තුනකදී ඇති වුණාද? කල්පයක් පුරාවට ඒ කරගත්තා වූ අප්‍රමාණ අකුසල් අවසානේ විපාක දෙන්නේ නොනා පුච්ච පුච්චා විපාක දීලා තමයි අලුත් නැවුම් ලෝකයේ නැවත පටිච්ච සමුප්පන්නව සකස් වෙන්නේ. ඒ කියන්නේ අපේ ස්වාමීන් වහන්සේ සත්‍යයා මේ සංසාර ගමනේදී තමන් තිරස්චීන සතෙක් වෙලා ප්‍රේතෙක් වෙලා භූතෙක් වෙලා දෙවියෙක් වෙලා ඒ වගේම බ්‍රහ්මීෙක් වෙලා රැස් කරගත්ත සංස්කාර විපාක පිණිස ඉදිරිපත් වෙනවා. එහෙමද ස්වාමීන් වහන්ස? නැතු එහෙම වෙන්න බෑනේ දරුවෝ. තේන්නාද? නැතු දැන් රූපාවචර අරූපාවචර බ්‍රහ්මතලවල ඉද්දී එයාගේ අකුසල් සකස් වීමක් නැහැ. එයා වේදනාවේ ආස්වාදයේ තුලින් ඉන්නේ. තේන්නාද? එතන ඉන්නේ මේහා දෙවියන් හැටියට, මිනිස්සුන් හැටියට, සතර අපා සත්වයන් හැටියට. තේන්නාද? අපි කරගත්ත ආවෝ අකුසල් පදංග වශයෙන් අපේ පිටිපස්සට එකතු වෙලා පටිච්ච සමුප්පන්නෝ නෝනා. අපි දැන් හිතන්නකෝ ඉරවල් හතක් පායනවා කියන්නේ එක ඉරක් පායා අවුරුදු 100ක් 1000ක් යද්දි දෙවෙනි ඉර පායා අවුරුදු 100ක් 1000ක් යද්දි තුන්වෙනි ඉර පායනවා. ඒ කියන්නේ මේ ඉරවල් හත පායලා මේක විනාශ වෙන්න නෝන අඩු වශයෙන් අවුරුදු 10000ක්වත් කාලයක් මේ තත්වයේ තුල ලෝකයේ එහෙනම් නෝන මේසා විනාශයක් එක ජීවිතයක කළා වූ අකුසල් වලින් සිද්ධ වෙන්නේ නෑ. මේ භද්‍ර කල්පේ මේ බුදුරජාණන් වහන්සේලා පාලුනා වූ භද්‍ර කල්පයේ තුල කළා වූ සියලු අකුසල් නෝනා විපාකට එනවා. ඒ නිසා නිරතුරුවම මේ අපි හිතනවා වගේ සුන්දර ලෝකයක් නෙමෙයි අපි ඉදිරියේ තියෙන්නේ. ඒ කියන්නේ අපේ ස්වාමීන් වහන්සේ ඒ කාලේදී තව තවත් පහළ වෙන්නේ අකුසල් සෙත්මයි. පුතේ දැන් එතනදී අකුසල් සිතක් කොහෙ සකස් වෙන්නේ? නිරේ වගේ තමයි. අපේ ස්වාමීන් වහන්සේ සත්‍යා වීරිය නොකලහොත් තව තවත් දුකටපත් වේවි. ඒක එහෙමම නේද අපේ ස්වාමීන් වහන්ස? ඒ කියන්නේ සත්‍යයට ගැලවීමක් ඇත්තෙම නැද්ද? ඔබ කියන්නේ දරුවෝ දැන් ඉරවල් අත පායලා විනාශ වෙලා ගියාට පස්සේ ඒ අයගේ තියෙන අකුසල්මයි ආයිමත් යහපතක් බලාපොරොත්තු වෙන්නේ? පුතේ අපි ඒගොල්ලෝ අයින් කරන්නකෝ. ඉරවල් හතට පිච්චි ආපු අය ඔක්කොම අයින් කරන්නකෝ. අර සුන්දර ආබස්සරා බ්‍රහ්මලෝකෙන් ආපු ආලෝක සංඥාවෙන් ආපු වේදනාවේ ආස්වාදයේ විඳගෙන පුතේ මුළු පෘථුවියම විනාශ වෙලා යද්දි පින නිසාම අවසාන ඉතුරු වෙලා හිටියේ ආබස්සරා බ්‍රහ්මලෝකේ බ්‍රහ්මයෝ. මේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා මොකද්ද දරුව කරන්නේ? අර පෘථුවියේ තියෙන අර රස ඕජාව තොලගාන්න ගිහිල්ලා තෘෂ්ණාව වැඩි වෙලා කය ඝන වෙලා පුතේ අර ආබස්සරා බ්‍රහ්ම ජීවිතවලින් දැහැර වෙලා මනුස්ස ජීවිත බවට. කවුද? ආබස්සරා බ්‍රහ්ම ලෝකේ පුතේ වේදනාවේ ආස්වාදයේ තුල ජීවත් වෙච්ච සුන්දර බ්‍රහ්මියෝ. එතකොට කය ඝන වෙලා ඊට පස්සේ මනුස්ස ජීවිත බවට ඒගොල්ලෝ පත් වෙලා ඊට පස්සේ අර ඇතිවෙන්නා වූ පලා වර්ග එතනින් ගියාම ඇල්හාල් එතනින් ගියාම ඒ අලුතෙන් නැවුම් පොළවේ හටගන්නා වූ ඒ රස ඕජාවෙන් යුත් ආහාර කෙරෙහි තෘෂ්ණාව ඇති කරගෙන
අන්න මරා ගන්නවා මහත්තයෝ මරා ගන්නවා ගහ ගන්නවා කොටා ගන්නවා කාමේ වරදවා හැසිරෙනවා අන්න රජ කෙනෙක් තෝර ගන්නවා දෙයියනේ දැන් නම් බෑ අටකොටුවල දේවල් හොරකම් කරනවා මේ මිනිස්සු මරා ගන්නවා මේ මිනිස්සු ගහ ගන්නවා අරයාගේ ඇල්හාල් මෙයා හොරෙන් කපනවා අරයාගේ වීගෝනි ටික මෙයා හොරකම් කරනවා කවුද මේ ආහබස්සරා බ්‍රහ්ම ලෝකෙන් ආපු බ්‍රහ්මය පුතේ දැන් අර අරගොල්ලෝ ගැන කතා කරන්න එපා ඈ කුමින් කුමින් ප්‍රේතයෝ ගැන කතා කරන්න එපා හොඳේ ඒගොල්ලෝ ඒගොල්ලන් ගැන අහන්න දෙයක් නැහැ නේ ඉතින් ආබස්සරා ලෝකෙන් ආපු බ්‍රහ්මයන් කරගත්තා වූ මේ තුෂ්ණාවේ වියරුව නිසායි ලෝකෙට පළවෙනි පාලකයා පහළ වෙන්නේ එතකොට මේ පළවෙනි පාලකයා පහළ වුණේ පුතේ අද වගේ ප්‍රජාතන්ත්‍රවාදීව ඡන්දෙ නෙමෙයි ඒ පළවෙනි පාලකයා ඒගොල්ලෝ ඇති කරගන්නේ අනුන් සමග අතිම්පයින් රණ්ඩු කරලා අනුන් සමග අතිම්පයින් ප්‍රශ්නය බේර ගන්න පුළුවන් අනුන්ව බය කර ගන්න පුළුවන් දේහ ශක්තිය තියෙන කෙනා නායකයා බවට ඈ ඔන්න ආබස්සරා බ්‍රහ්ම ලෝකෙන් ආපු බ්‍රහ්මයා ආපු තැන. ඉතින් එහෙම කියද්දී ඔබ මෙතෙන්ට ඇවිල්ලා වාඩු වෙන වෙලාවේ මගෙන් මුලින්ම ඇහුවේ මොකද්ද? ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට චෝදනාවක් තියෙනවා මෙන්න ඉවලා අද පන්සිල් මළුවේදී ඔබ වහන්සේ පින ගින්දරක් කියලා කියනවා කියලා. බුදුරජාණන් වහන්සේ මහපාරේ හරහා පනින කඩිරැලක් පෙන්නලා බුදුරජාණන් වහන්සේ කියනවා ආනන්ද ඔය කඩිරැලේ ඉන්න සෑම කඩියෙක්ම සංසාරේ සක්විති රජ වෙලා පින ගින්දරක්ද පින සිහිල්දියක්ද එනිසා පුතේ බුදුරජාණන් වහන්සේ කියනවා පින කියන්නේ සැපයට කියන තවත් නමක් ඈ සැපය කියන කාරණේ ඔබට හඳුන්වලා දෙන්න ඕනේ නම් ඔබ සැපය කියන වචනෙන් තොරව සැපය හඳුන්වලා දෙන්න ඕනේ නම් ඒ හඳුන්වලා දෙන්න පුළුවන් වචනේ තමයි පින මේ මනුස්ස ලෝකේ මේ තිරිසන් ලෝකේ මේ പ്രേත ලෝකේ මේ අසුර ලෝකේ යමෙක් සැපෙන් ජීවත් වෙනවා නම් පුතේ ඒ පින නිසාමයි ඈ ඒක මිනිස්යාට විතර පොදු ධර්මතාවයක් නෙමෙයි ඈ තිරිසන් ලෝකේ යමෙක් සැපෙන් ජීවත් වෙනවා නම් ඒත් පෙර පිනමයි නෝන දැන් මේ මෙතන වඳුරු රංචුවක් ඉන්නවා 15ක් 20ක් ඒ වඳුරු රැලේ නායකයෙක් ඉන්නවා නෝන ඒ නායකයා කෑ ගහද්දී අනිත් සියලුම වඳුරෝ ඔක්කොම එකට බය වෙලා කෑ ගහනවා. එතකොට මේ නායක වඳුරා තුල මොකද්ද තියෙන්නේ? ආයුෂ, වර්ණය, සැපය, බලය. එතකොට යා නායකත්වයට පත්ුනේ කුමක් නිසාද? ඒ අනිත් සියලුම වඳුරු රංචුවේ වඳුරන්ට වඩා නොනා එයාගේ පින ශක්තිමත්. නමුත් පින ශක්තිමත් වුණත් එයා පෙර ජීවිතවල සීලය ශක්තිමත් කරගත්තේ නැහැ. සීලේ දුර්වලභාවයන් නිසා එයා තිරිසන් කුලයට වැටුණා. පින ඇවිල්ලා එයාට විපාක දුන්නා. එනිසා නිරේතුරුවම නොනා සැපයට කියන තවත් නමක් තමයි පින කියලා කියන්නේ. එනිසා බුදුරජාණන් වහන්සේ නිරේතුරුවම නොනා පින වර්ණා කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ පින වර්ණා කරද්දී මම භික්ෂුවක් හැටියට කියනවා පුතේ පින ගින්දරක් කරගන්න එපා කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ පින වර්ණනා කරද්දී මම පින ගින්දරක් කරගන්න එපා කියන කාරණයෙන් මම පින වර්ණනා නොකළා වෙන්නේ නැහැ. මමත් පින වර්ණනා කරනවා. මම විවෘතව කියනවා පුතේ මේ සංඝ සමාජයේ මට යම් පුංචි හෝ ජනප්‍රියභාවයක් තියෙනවා නම් ඒ පින නිසාමයි කියලා. මට ආයුෂ වර්ණයේ සැපේ බලයක් තියෙනවා නම් ඒ පින නිසාමයි. මම මේ කතා කරන වචනවලට ජනතාව තුල පුතේ යම් ප්‍රියභාවයක් ආකර්ෂණයක් කැමැත්තක් තියෙනවා නම් ඒ ප්‍රියභාවය ආකර්ෂණය කැමැත්ත සකස්ුනේ පෙර ජීවිතේ මං සම්මා වාචාවන් පුහුණු කරලා තියෙන නිසාමයි. ඒ නිසා දරුවෝ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න කරද්දී පින වර්ණනා කරද්දී පුතේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකේ කැටියට ඒ ආකාරයෙන්ම පින මමත් වර්ණනා කරනවා. ඒ වගේමයි මම කියනවා පින වර්ණනා කරමින් අනිත් පැත්තෙන් මං කියනවා පුතේ ඒ පින ගින්දරක් කරගන්න එපා. ඒතර වර්ණනා කරපු පින ගින්දරක් බවට පත් කරගන්නේ කොහොමද අපි? අපි කරන්නා වූ පින ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් පෝෂණය නොකර ගත්තොත් ඒ පින අනිවාර්යයෙන්ම ගින්දරක් බවට පත් වෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේ පින කියන කාරණේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කොතෙන්ද මනවන්නේ? සම්මා වායාමයන්ට. එතකොට කෙනෙක් කියන්න පුළුවන් නෑ ස්වාමීන් වහන්සේ සම්මා දිට්ඨියටත් තියෙනවානේ පින දානේ ආනිසංස සීලේ ආනිසංස ගැන බුදුරජාණන් වහන්සේ කියනවානේ. පුතේ ආනිසංස ගැනයි කියන්නේ. එහේ ආනිසංස ගැනයි මුලින් බුදුරජාණන් වහන්සේ එතෙන්දි කියන්නේ. එතකොට සැබෑ දානේ අර්ථය ආරෂ්ඨාංගික මාර්ගයට බුදුරජාණන් වහන්සේ යොමු කරන්නේ සම්මා වායාමයන් තුල. අන්න එයා සම්මා දිට්ඨිය ශක්තිමත් කරනවා. එයා තෙරුවන් කෙරෙහි සද්ධාව තුල කර්මය කර්මඵල විශ්වාසය ඇති කරගන්නවා.
එයා පටිච්ච සමුප්පන්න උපත කෙරෙහි විශ්වාසය ඇති කර ගන්නවා. එයා අම්මා තාත්තාගේ ගුණයන් කෙරෙහි විශ්වාසය ඇති කර ගන්නවා. එයා මේ දානේ සීලේ ආනිසංස කෙරෙහි විශ්වාසය ඇති කර ගන්නවා. අනේ දෙයියනේ මටත් දෙවියෙක් බ්‍රහ්මයෙක් වෙන්න පුළුවන් කියන විශ්වාසය ඇති කර ගන්නවා. මටත් මේ ජීවිතයේ උතුම් සෝවාන් ඵලය සාක්ෂාත් කර ගන්න පුළුවන් කියන ඒ විශ්වාසයන් තුලයි ආයේ එතෙන්දී ඉන්නේ. තාම බුදුරයන් වහන්සේ මේ පින ගැන එතෙන්ට පින් කරන ගැන එතෙන්ට දැම්මේ නැහැ. මේ කරුණ කෙරේ විශ්වාසය ඇති කරනවා. දෙයියනේ විශ්වාසය නිසා සම්මා දිට්ඨිය කියනේ අර්ථයේ විශ්වාසය නිසා අන්‍යා සම්මා සංකම්පයන්ට එනවා. දෙයියනේ කර්මයේ කර්මඵල විශ්වාසය බුදුරයන් වහන්සේ කියලා තියෙනවා. පටිච්ච සමුප්පන් උපත පිළිබඳ විශ්වාසය බුදුරයන් වහන්සේ කියලා තියෙනවා. මේ විශ්වාසයන් ජීවිතේ තුලින් අපි මතු කරගන්න නම් අන්න එනවා සම්මා සංකප්පයන්ට. එයා නිරේතුරුවම අවිහිංසාව තුළ ශක්තිමත් වෙනවා. අව්‍යාපාදයේ තුල ශක්තිමත් වෙනවා. එයා නෙක්ඛම්මයේ තුල අලෝභ ආද්වේෂ සමෝහයන් තුල එයා ශක්තිමත්. අන්න දැන් තමයි මාර්ගය වඩන්නේ. ඒ වඩන්නේ කුමක් නිසාද? සම්මා දිට්ඨියේ කියලා දුන්න විශ්වාසයන් නිසා. එයා සම්මා සංකප්ප වඩලා ආවිහිංසා සංකප්ප, ව්‍යාපාද සංකප්ප, නෙක්ඛම්ම සංකප්පය ජීවිතයට පුහුණු කරනවා. අන්න එයා කේන්ති ගන්නෙ නෑ, එයා ද්වේෂ කරන්නේ නෑ, එයා අනුන්ට වචනකින්වත් හිංසා කරන්නේ නෑ, එයා ලෝභ ද්වේෂ මෝහ සිත් ඇති කරගන්නේ නෑ. සම්මා සංකප්පයන් තුලින් සම්මා වාචාවන්ට එනවා. එයා වචනය සංවර කරගන්නවා. මුසාවාදා, පිසුනා වාචා, පරුසා වාචා, සම්පප්පලාපන්නයා කියන්නේ නෑ. මොකද එයාට දැන් කර්මය කර්මඵල විශ්වාසය තියෙනවා. එයා සම්මා කම්මන්තයන්ට එනවා, පංච සීලය ආරක්ෂා කරනවා. ඊළඟට එයා සම්මා ආජීවයන්ට එනවා. වැරදි ආජීවයන්ට එයා යන්නේ නැහැ පින්වතුනි. නිවැරදි ආජීවයන්ට එනවා. දැන් බලන්න මාර්ගංග කීයක් වැඩිලාද? මාර්ගංග පහක් වැඩිලා දැන්. මෙන්න හයවෙනි මාර්ගංගයේදී බුදුරයන් වහන්සේ කියනවා සම්මා වායාමෝ. මොකද සම්මා වායාමෝ කියන්නේ? කරන්නා වූ කුසල් තව තව ශක්තිමත් කරන්න. නොකළා වූ කුසල් අලුතෙන් කරන්න පටන් ගන්න. කළා වූ අකුසල් වලට යන්න එපා. නොකළා වූ අකුසල් කරන්න එපා කිය. එතකොට දැන් නෝනා කුසල් කියන්නේ මොකද්ද? මේ දස කුසල් කියන්නේ සිතින්, කයින්, වචනයෙන් සිද්ධ කරගන්නා වූ යහපත් දේ. එතකොට යහපත් දේ මොකද්ද? කයින් අපි සතුන් මරන්නේ, සොරකම් කරන්නේ, කාමයේ වරදවා හැසිරෙන්නේ නැහැ. වචනයෙන් මුසාවාදා, පිසුනා වාචා, පරුසා වාචා, සම්පප්පලාපන්ට යන්නේ නැහැ. මනසින් අපි ලෝභ, ද්වේෂ, මෝහයන් වඩන්නේ නැහැ. අලෝභ ආදේ චමෝයන් තුල ජීවත් එනම් කියන්නේ කළා වූ කුසල් තව තව ශක්තිමත් කරන්න, නොකළා වූ කුසල් අලුතෙන් කරන්න පටන් ගන්න. කළා වූ අකුසල් වලට යන්න එපා. නොකළා වූ අකුසල් කරන්න එපා. කොහොමද කරන්න ඕනේ? සම්මා වායාමයන් වැඩෙන්න ඕනේ කොහොමද? ආජීව අට්ටමක සීලේ ආරක්ෂාව. අනේ දැන් මේ පින ගින්දරක් නොකර ගන්න නම් හරිද? සම්මා වායාමයන් ගින්දරක් නොකර ගන්න නම් එයා සම්මා ආජීවයන් තුල සම්මා වායාමයන් කරන්න ඕනේ. පංචශීලයේ ආරක්ෂාව තුල ඉඳගෙන එයා සම්මා වායාමයන් කරන්න ඕනේ. සම්මා වාචාවන්ගේ ආරක්ෂාව තුල ඉඳගෙන එයා සම්මා වායාමයන් කරන්න, සම්මා සංකප්පයන්ගේ ආරක්ෂාව තුල ඉඳගෙන එයා සම්මා වායාමයන් කරන්න ඕනේ. සම්මා දිට්ඨි අර්ථයන්ගෙන් පෝෂණය කරගෙන එයා සම්මා වායාමයන් කරන්න. එහෙම නොකළොත් මොකද්ද වෙන්නේ? පින ගින්දරක් බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ පින වර්ණනා කරන්නේ කොහොමද? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්තෝ, සම්මා ආචීවෝ කියන මාර්ගාංග පහෙන් පෝෂණය කළා වූ පිනයි බුදුරජාණන් වහන්සේ වර්ණනා කරන්නේ. එතකොට මේ කාරණා පහෙන් පෝෂණය වුණා වූ පින ඔබ කොතෙන්ටද අරන් යන්නේ? සම්මා සතියට. සම්මා සතියට ගියාම ඔබ දන්නවා දැන් කුසලයේ අකුසලයේ ඔබ නිවැරදි වඳුනනවා. සීලයේ දුස්සීල භාවයේ ඔබ නිවැරදි වඳුනනවා. ධර්මයේ අධර්මයේ ඔබ නිවැරදි වඳුනනවා. සම්මා දිට්ඨිය මිත්‍යා දෘෂ්ටිය ඔබ නිවැරදිව වඳුනනවා. කවුද සම්මා සතිය ඔබට ලබලා දුන්නේ? සම්මා වායාමයන්. සම්මා වායාමයන් ඔබට ලබලා දුන්නේ කවුද? ආජීව අට්ටමක සීලේ ශක්තිය. ආජීව අට්ටමක සීලේ ශක්තිය ලබලා දුන්නේ කවුද? සම්මා සංකප්ප. සම්මා සංකප්ප ඔබට ලබලා දුන්නේ කවුද? සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය ඔබට ලබලා දුන්නේ කවුද? කල්යාණ මිත්‍රාශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, නුවණින් අනමාර්ගය. අන්න පින ගින්දරක් කරගන්නේ බුදුරජාණන් වහන්සේ වර්ණනා කරන පින.
දැන් ඒ වර්ණා කරන පින මාර්ගය තුල ඇවිල්ලා දැන් ඔබ සම්මා සතියට ආවා. අන්න බුදුරජාණන් වහන්සේ වර්ණා කරන පින ඒ පින තුලින් ඔබ කුසලයේ අකුසලයේ නිවැරදි වඳුනගත්තා. සීලය දුස්සීල භාවයේ නිවැරදි වඳුනගත්තා. ධර්මයේ අධර්මයේ සම්මා දිට්ඨිය මිත්‍යා දෘෂ්ටි ඔබ නිවැරදිව ඒ හඳුනගත්ත තැන නෝනා මොකද්ද ඉතිරි වෙලා තියෙන්නේ? සම්මා සමාධිය. එතකොට සම්මා සමාධිය කියන්නේ මොකද්ද? කාමච්ඡන්ද ව්‍යාපාද තීනමිද්ධ උද්ධච්ච කුක්ඛ විචිකිච්ඡා කියන පංච නීවරණ වලින් තොර වූ සිතක් තමයි සම්මා සමාධිය කියලා. එතකොට දැන් සම්මා දිට්ඨියෙන් ඇතුල් වෙලා බුදුරජාණන් වහන්සේ වර්ණනා කරන පින බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් හැටියට වර්ණනා කරන පින අවසානයේ අපි වරන් ආවේ කොතෙන්දද? සම්මා දිට්ඨි සම්මා සංකප්ප ආජීව අට්ඨමක සීලේ ආරක්ෂාව තුල සම්මා වායාමයන් ශක්තිමත් කරලා අන්න අපි සම්මා සති තුලින් සම්මා සමාධියට එනන් නොනා. වර්තමාන සමාජය පින ගින්දරක් කරගෙන නැත්තම් වර්තමාන සමාජයේ සෑම බෞද්ධයෙකුටම නොනා සම්මා සමාධිමත් හිතක් තියෙන්න ඕනේද නැද්ද? ශබ්ද නගලා කියන්න. හරි, තියෙනවාද? එනම් පින ගින්දරක් කරගෙනද නැද්ද? අනිවාර්යයෙන්ම. එනම් පුතේ අපි බුදුරයන් වහන්සේ ශාවකයන් හැටියට මේ නැවත නැවත කියන්නේ දරුවෝ පින ගින්දරක් කරගන්න එපා. පින සම්මා සමාධියකට අරන් එන්න කියලා දරුවෝ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විකෘති කිරීමක්ද නැහැ. පින සම්මා සමාධියට අරන් ආපු භික්ෂුවක් මම දරුවෝ. තේහෙන මං අත්දැකීම් තුලින් ධර්මයේ කියන්නේ. කල්‍යාණ මිත්‍රාශ්‍රය සද්ධර්ම ශ්‍රවණයේ නුවණින් මෙනෙහි කිරීම තුල සම්මා දිට්ඨියෙන් ඇතුල් වෙලා දරුවෝ ආචීව අට්ඨමක සීලය සම්මා සංකප්පයන් ශක්තිමත් කරලා සම්මා වායාමයන් තුලින් පුතේ පින ගින්දරක් නොකරගෙන පින සම්මා සමාධියක් කරන් අරන් ආපු භික්ෂුවක් මම. පැවිදි ජීවිතේ නෙමෙයි ගිහි ජීවිතේදීම මං එතෙන්ට ජීවිතේ ගත්. ඒ නිසා දරුවෝ පින ගින්දරක් නොකරගත්තා කියන කාරණය පුතේ මගේ ජීවිතෙන් මට පූර්වාදර්ශී වුණ කෙනෙකුට කියන්න පුළුවන්. ඒ නිසා එච්චර පෑදිලිව ධර්මයේ දේශනා කරද්දී මම පින ගින්දරක් කියන කාරණය වැරදි කියලා කවුරු හරි කියනවා නම් පුතේ ඒක ඉතින් ඒ අහිංසකයාගේ තියෙනා වූ සම්මා දිට්ඨියේ දුර්වල භාවයක්. තේන්නාද? ඒ නිසා පුතේ සුන්දර වස්සානයක් එළඹෙනවා. සුන්දර වස්සානයක්. වස්සානය කියන්නේ මේ ලෝක ධාතුවේ සියලුම මනුස්ස ප්‍රජාව තුලින් පුතේ මේ සම්මා දිට්ඨියට පත්වෙච්ච මනුස්ස ප්‍රජාව තුලින් ශක්තිමත්ම පින කුසලය වර්ධනය වෙන තුන් මාසයක් තේන්නා. ඒ වගේම පිනට කැමැති සම්මයත් දෘෂ්ටික බලවේග දෙවියන් වේවා බ්‍රහ්මයින් වේවා අමනුෂ්‍යයින් වේවා සාදු සාදු කියලා තමන් කරන පින්කම් වලට අත ගහලා සතුටු වෙන්නා වූ තුන් මාසයක්. ඒ නිසා ඔබ තෙරුවන් කෙරෙහි සද්ධාවෙන් තෙරුවන් කෙරෙහි ගරුත්වයෙන් කර්මය කර්මඵල විශ්වාසයෙන් ඒ වගේම සියතින් සකසා ප්‍රණීතව විසිතුරුව කරන්නා වූ පින්කම් තුලින් සතුටු වෙන්නේ ඔබ පමණක් නෙමෙයි. ඒක ඔබ තේරුම් ගන්න ඕනේ. ඔබ විතරක් නෙමෙයි සතුටු වෙන්නේ. ඔබේ පන්සලේ වේවා, ඔබේ ආරණ්‍ය වේවා, ඔබේ ගමේ වේවා, නගරේ වේවා පිනට කැමැති අප්‍රමාණ අමනුෂ්‍යයන් ජීවත් වෙනවා. ඔය පන්සල්වල, ඔය ආරණ්‍යවල අතීතේ දායක දායිකාමන් වෙලා ඉඳලා අතීතේ කටින පින්කම් කරලා මරණාසන්න මොහොතේ පන්සල උපාදානය කරගෙන ඒ පන්සලේම දේවාත්මයත් ලබලා ජීවත් වෙන අප්‍රමාණ පිරිසින රුක් දෙවියන්, බුම්මාටු දෙවියන්, ඒ වගේම අමනුෂ්‍ය කොටස් වෙලා පරදත්ත රූප ජීවි, പ്രേත කොටස් වෙලා පිනට කැමැති යක්ෂ කොටස් වෙලා ඒ වගේ සස්ත්‍රීක දිව්‍ය තලවලින සුන්දර දෙවියෝ දිව්‍ය චක්කු වලින් මේවා දැකලා දිව්‍ය සෝත වලින් මේවා අහලා අප්‍රමාණ සැනසිල්ලටපත්. එනිසා ඔබ දක්ෂ වෙන්න ඔබ කරගන්නා වූ පින්කම ඔබ සතුටු වෙනවා වගේම පිනට කැමැති සම්මා දිට්ඨියට කැමැති ඒ සියලුම අමනුෂ්‍ය ලෝකවල ජීවත් වෙන අයත් සතුටු වෙන ආකාරයෙන් මේ පින්කම් සිද්ධ කරන්න. ඒ පින්කම මම දැස් පියාගෙන මම හිතුණොත් මම මේ වස්තු මාසය මේ පින්කම් තුලින් ගෞරවනීය ස්වාමින් වහන්සේලාගේ සුපටිපන්න ගුණය, උජුපටිපන්න ගුණය, ඥායපටිපන්න ගුණය, සාමීචිපටිපන්න ගුණය ශක්තිමත් වෙන ආකාරයෙන් මම මේ පින්කම් කරනවා. ඒ වගේම සතර පෙරුවේ සෑම දායක මහත්මෙක් මහත්මියක්ම ශක්තිමත් වෙන ආකාරයෙන් සම්මා සංකප්පයන් ශක්තිමත් කරගෙන සීලේ ශක්තිය ඇති කරගෙන
පින ගින්දරක් කරගන්නේ නැතුව සම්මා සමාධිමත් හිතෙන් මම පින්කම කරනවා. ඒ වගේම සියලුම පිනට කැමති මේ දේශ බලාගෙන ඉන්න දෙවියන් නමනුෂ්‍යයන් සම්මා දිට්ඨික යක්ෂයන් සතුටු වෙන ආකාරයෙන් මම මේ පින්කම කරනවා කියන අදිෂ්ඨානය ඇති කරගන්න මොහොතේම නෝනා ඔබ දස දිසාවටම මෙස්සිත පැපතුරුවා වූ කෙනෙක් බවට පත් වෙනවා. දස දිසාවටම මෙස්සිත පැතුරුව කෙනෙක් බවට පත් වෙනවා. ඒ දස දිසාවටම පැතුරු මෙස්සිත ඔබට තුන් මාසයක් පුරා ඉදිරියට අරන් යන්න පුළුවන් නම් ඕනා ඒක වචනකින් කියන්න බැරි අප්‍රමාණ ධර්මයේ ශක්තියක් කුසලයේ ශක්තියක් ඔබ ජීවිතයට එකතු කරගත්ත කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා නිරේතුරුවම වස්සානිය තුල ඒ උතුම් ශක්තිය ඇති කරගෙන මනුස්ස ප්‍රජාව වගේම අමනුෂ්‍ය ප්‍රජාවත් මේ පින්කම් තුලින් සතුටු වේවා. ඒ අය මේ මනුස්ස ප්‍රජාවට ආශිර්වාද කරත්වා කියන පින්කම් ශක්තිමත්ව චිත්ත ඇති කරගන්නවා වගේම කරුණා කරලා පින ගින්දරක් නම් කරගන්න එපා. පින වස්සානේ අවසානයේ කටින පින්කම වෙලාවේ කටින පෙරහැර වෙලාවේ කාමච්ඡන්දයක් ඔබ තුල වැඩෙනවා නම් ඔබට තියෙන්නේ ඇස පිනවීමේ කැමැත්ත නම් කන නාසය දිව ශරීරය මනස පිනවීමේ කැමැත්ත නම් ඔබ ඉන්නේ කාමච්ඡන්දය. ඒ කාමච්ඡන්දය අයිති පංච නීවරණයන්ටද සප්තබොධ්ජංගයන්ටද? පංච නීවරණයන්ට. ඒ නිසා නිරේතුරුවම තරඟකාරී භාවයෙන් මිදිලා අපේ ගෞරවනීය සාමින් වහන්සේලා ගිහි පිංගතුල්ලාට මේ ධර්මයන් කෙරෙහි පූර්වාදර්ශයන් සපේලා අපිට පුළුවන්කම තියෙනවා නම් ඕන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මුල් මාර්ගංග සියල්ල වඩාගෙන වස්සානේ වස්පින්කම් අවසානයේදී සම්මා සමාධිමත් හිතකින් සප්ත බොජ්ජංගයන් වැඩෙන හිතකින් සති ධම්ම විජේ වීර පීති පස්සදි සමාධි උපේක්ඛා ධර්මයන් වැඩෙන හිතකින් අපි වස්සාන අවසාන පින්කම් අවසන් කරලා විහාර ස්ථානෙන් එළියට ඇවිල්ලා ඒ සකස් කරගත් ආ වූ සම්මා සමාධිමත් හිත මේ ජීවිතේදීම පංච උපාදානස්කන්ධේ අනිත්‍යභාවයන් දකින සතර සතිපට්ඨාන ධර්මයන් දකලා උතුම් සෝවාන් ඵලයට පත්වීමේ තැනට මේ සම්මා සමාධිමත් හිත අරන් යන්න පුළුවන් නම් ඔන්න ඔය අර්ථය තමයි බුදුරජාණන් වහන්සේ දාණය වර්ණනා කරන්නා වූ අර්ථය. හරිද? ධානය වර්ණා කරන්නා වූ අර්ථය. ඉමෙහා නොනා අපි පින්කම් කරලා ඒ තුලින් අපි කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුච්ච විචිකිච්ඡානං ඇති කරගන්නේ අපි ඒ පින ගින්දරක් බවට පත් කරගත්තා වෙනවෑ. දැන් පින්කමක් කරනවා කටින පින්කම. පින්කම අවසන් වෙලා ගෙදර ගිහිල්ලා නේ මහත්තයා හතර පේරුවේ දායකින්ගෙන් භාගයකටම බයිනෝ. ඇයි මගේ කටින පෙරහැරට ආවේ නැහැ. මගේ කටින බණ අහන්න ආවේ නැහැ. මගේ කටින පින්කමේට කටයුතු වලට උපකාර කළේ නැහැ. දැන් මොකද්ද වැඩිලා තියෙන්නේ? සම්මා සමාධියක් ඇවිල්ලාද නැහැ. පින ගින්දරක් කරගත්තා. හිත විසිරිලා, සැකයේ විචිකිච්ඡාව හිත පිරිලා. ඉතින් පුතේ සමහර විට වස් ආරාධනා පිළිගත් ගෞරවනීය ස්වාමින් වහන්සේ වස් අවසානයේදී හොඳටම ගැටිලා. මොකද ගිහි පින්වතුන්ලා බලාපොරොත්තු වන ආකාරයෙන් ඒ කටයුතු සිද්ධ කළේ නැහැ. තේන්න, ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ මේ සුන්දර වස්සානේදී පින ගින්දරක් නම් කරගන්න එපා. බුදුරජාණන් වහන්සේ වර්ණනා කළා වූ පින කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මුල් මාර්ගාංග පහෙන් පෝෂණය වුණා වූ සම්මා වායාමයයි. ඒ සම්මා වායාමයන් තුලින් ඔබ සම්මා සතිය සම්මා සමාධිමත් හිතක් ඇති කරගෙන පංච නීවරණ යටපත් වුණා වූ හිතෙන් ඔබ සතර සතිපට්ඨාන ධර්මයන් මතු කරගෙන පංච උපාදානස්කන්ධ අනිත්‍ය ධර්මයන් මතු කරගෙන මේ ජීවිතයේදීම ඔබට පුළුවන් නම් උතුම් සෝවාන් ඵලය සාක්ෂාත් කරගන්න තැනට මේ උතුම් කටින පින්කම අරන් යන්න. අන්න පුතේ බුදුරජාණන් වහන්සේ වර්ණනා කළා වූ පින අන්න එතන තියෙනවා. අපේ ස්වාමීන් වහන්ස, නමුත් අපි බොහෝ වෙලාවට අපේ ගෞරවනීය මහා සංඝරත්නය අපිට පැහැදිලි කරන දෙයක් තමයි මෙතනදී ඉතාමත් ගිහි පුද්ගලයාට වැදගත් වෙන්නේ මේ වස්සාන සමය ස්වාමීන්ද්‍රයන්න් වහන්සේලා චාරිකාවෙන් බැහැර වෙලා තමන් වසන්නා වූ ස්ථානයටම වෙලා නැතිනම් වෙනත් වස් ආරාධනාවක් පිළිගෙන මේ ස්ථානයට වැඩම කරලා තමන්ගේ ඇතුළාන්තය අධ්‍යාත්මය දියුණු කර ගැනීම පිණිස මේ ගත කරන කාලය. එතකොට ඒ කාලය ස්වාමීන්ද්‍රයන්න් වහන්සේලාගේ අවශ්‍යතාවයන් සපුරමින් ගිහි පාර්ශ ලැබෙනවා උන්වහන්සේලාව ඉතාමත් ගෞරවයෙන් රැක බලා ගන්න. මෙන්න මේ කාලය නේද අපේ ස්වාමීන් වහන්සේ ඉතාමත් වැදගත්.
අපි වස් ආරාධනා කරද්දී පුතේ වස් ගොටුව පූජා කරලා මල් ගොටුව පූජා කරලා අපි වස් ආරාධනා කරද්දී අපි පොරොන්දුවක් වෙනවනේ. බසාමින් වහන්ස ඔබ වහන්සේලා මේ වස්තුම් මාසයේ මේ ආරණ්‍ය වැඩ සිටින සේක්වා අපි ඔබ වහන්සේලාට සිව්පසයෙන් අපුපස්ථාන කරමි. ඒ නිසා ඉතින් අනිවාර්යෙන්ම ඒකට එක් පිරිස බැඳිලා ඉන්නේ. අහිමත් ඒක කළ යුතුද නැද්ද එහෙම කර කතාවක් නැහැ. සිව්පසයෙන් අපුපස්ථාන කරනවා කියලා නෝනා අපි පොරොන්දු පත්‍රේ පොරොන්දුවක් වෙලා තිනවා වචනෙන් ඒ අවසාන වස් පවාරණය දක්වා අපි ඒ පොරොන්දු ඉටු කරන්න ඕනේ. එතකොට ඒ පොරොන්දුව ඉටු කරද්දී අද දාන දෙන්නෙත් මම හෙට දාන දෙන්නෙත් මම අනිද්දා ගිලම්පස දෙන්නෙත් මම ඉන් අනිද්දා සිවුරු දෙ එහෙම එකක් අදාල නැහැ. එතකොට ඔබේ පොරොන්දුව ඉටු කරන්න ඕනෙත් නෝනා සම්මා වායාමයක් හැටියට. හොඳට තේරුම් ගන්න. ඔබේ පොරොන්දුව ඉටු කරන්න ඕනේ සම්මා වායාමයක් හැටියට. ඒ කියන්නේ සම්මා වායාමයක් හැටියට ඒ පොරොන්දුව ඉටු වෙන්න නම් ඔබ මුල් මාර්ගාංග පහෙන් පෝෂණය වෙන්න ඔක්කොම බදාගන්න යන්න එපා ඈ. හැමෝටම බෙදලා දෙන්න. ගිය වසරේ මං වස් ආරාධනා පිළිගත්තා. මොකද මං දැක්ක එතන ඉන්න දායක පිරිසේ යම් ධර්මානුකූල භාවයක්. නමුත් ඊට ඉස්සෙල්ලා මං වස් දෙකක් මගේ මතක විදියට මං වස් ආරාධනා පිළිගත්තේ නැහැ. ඒතර බුදුරයන් වහන්සේ නිදහස අපිට දීලා තියෙනවා අපි තනියම වස් අදිෂ්ඨානය කරලා අපේ වස්සානෙ අපි ගත කරලා වස් පවාරණය කළා අපි කුටියෙන් පිට වෙනවා. ඒතකොට දැන් මං ඒ ගියව වසරේ නෙමෙයි ඊට ඉස්සෙල්ල වසරේ කුටියේ කැපකරුටත් ගමේ අයටත් මං කිව්වා පුතේ මං වස් ආරාධනයක් පිළිගන්නේ නෑ. මං වස් අදිෂ්ඨානය කරලා ඔබලා ඒ කටයුතු සිද්ධ කරගන්න මට පුළුවන් ශක්ති ප්‍රමාණයෙන් මං ඔබලාට ආරෂ්ඨාංගික මාර්ගයේ විදර්ශනා මාර්ගයේ වැඩෙන ආකාරයෙන් ඒ පින්කම් සිද්ධ කරලා දෙනවා කියලා මට පුළුවන් උපරිමයෙන් මං ඒ පින්කම් සිද්ධ කරලා කුටියෙන් පිට වෙලා ආවා. එතකොට ඇයි දරුවෝ මං ඒ වස්සාන දෙකක් මං වස් ආරාධනා පිළිගත්තේ නැත්තේ? පුතේ ඊට ඉස්සෙල්ලා කරපු වස් පින්කම් ඒ තරම්ම සක්කාය දිට්ඨියෙන් පිරුණා වූ පින්කම් පුතේ. චීවරයක් හැටියටවත් පුතේ මට පිළිගන්න මං හිතේ කැමැත්තක් තිබ්බේ නැහැ. මොකද දරුවෝ ඒ චීවරයේ උදෙසා පුතේ අනුන්ගේ නූල් පටක දෙයක්වත් එකතු කරන්නේ නැහැ. අනුන්ගෙන් සත පහක දෙයක් ගන්න කැමති නැහැ. තනියම හදලා තනියම ගොතලා පුතේ සක්කාය දිට්ඨියේ සිවුරක් ගෙනල්ලා අපිට පූජා කරනවා. එතකොට ඒක අපි වස් චීවරයක් හැටියටත් නෙමෙයි පිළිගන්නේ. අපිට වස් චීවරයක් හැටියට පිළිගන්න බෑනේ. එතන අදාළ සංගය නැහෙනේ නේද? ඒක සාමාන්‍ය චීවරයක්. නමුත් ඒ සාමාන්‍ය චීවරයක් හැටියටත් ගත්තත් පුතේ ඒ ගන්නේ දෙයියනේ මේක සක්කාය දිට්ඨියේ සිවුරක් කියන අදහස හිතේදී පුතේ මොන තේරුමක් නැති වැඩක්ද කියලා මට තේරෙනවා. සමහරු මං වස් ආරාධනා වස් පිළි අරන් තියෙන පුතේ කොළඹ ඉඳන් කිලෝමීටර් 200ක් විතර ඈත වස් පිළිගත්තා. නමුත් පුතේ චීවරේ වන්නේ කොළඹ කෙනෙක්. අර අහිංසක ගමේ මිනිසුන්ට ඒ අවස්ථාව මං තීරණය කළා තියෙන්නේ සුදුසු නැති තැනක් නම් වස් පිළිගන්නේ නැහැ. මම තනියම වස් අදිෂ්ඨානය කරන මට අවශ්‍ය නැහැ පුතේ අප්‍රමාණ පිරිසකට අප්‍රමාණ අකුසලයක් කරලා දෙන්න. දැන් අවසාන පින්කම වෙලාවේ මං ගමේ ඇයට එන්න කියලා 150ක් ඉතෙන්ට ආවා. පුතේ එක්කෙනෙක් විතරක් අර කිසිම කෙනෙක්ගේ උපකාරකින් තොරව චීවරයක් පූජා කරද්දී අනේ අර අහිංසකයෝ කොයිසම් අසරණ වෙනවද මහත්තයෝ? මේ පන්සිල් මළුව ප්‍රචාරයේ වෙද්දී අනිවාර්යයෙන්ම වස් සමාදන් වෙලා මාසයක් ගිහිල්ලා නමුත් මට හොඳටම විශ්වාසයි පුතේ මේ වස්සානයත්. මොකද මං ඔබලාට මේ පන්සිල් මළුව දෙන්නේ වස්කොල්ට යන්න ඉස්සෙල්ලා. ඒ නිසා මේ වස්සානයත් මං වස් ආරාධනකින් තොරවයි වස් අදිෂ්ඨානය කරන්නේ. මොකද ඒ තරම්ම පුතේ අපි කරන පින්කම් සම්මා වායාමයක් බවට අපි පත් කරගන්නේ නැහැ. ඒ පින්කම් සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා කම්මන්තෝ ආජීවයන්ගෙන් පෝෂණය කරගන්නේ. ඒ නිසා මේ එකම පින්කමක්වත් අපිට සම්මා සමාධියක් තාම ඇති කරලා දීලා නැහැ. අපි තාමත් හොයනවා කොහොමද මේ හිත සංසුන් කරගන්නේ කියලා. අපි තාමත් හොයනවා කොහොමද ආස්වාස ප්‍රාස්වාසයේ හිත පිහිටන්නේ කියලා. අපි තාමත් හොයනවා ඔබම දැන් ඇහුවා සෝවාන් ඵලයට පත් වුණාටද පස්සේ පස්තුණාට පස්සේද සතර සතිපට්ඨාන ධර්මය? ඇයි පුතේ මෙච්චර සුන්දර පින්කම් කරලා අපි ජීවිතේට ගත්තේ සක්කාය දිට්ඨිය විතරක්මයි. සම්මා සමාධිය ගත්තේ නෑ. ඒ ඇයි? පින ගින්දරක් බවට බලන්නකෝ. එහෙනම් මම විවෘතව කියනවා පුතේ අපේ රටේ පින්කම් වලින් බහුතරය පින ගින්දරක් බවට පත් කරගන්න පින්කම්. මොකද සම්මා සමාධියක් කරා ඒ පින්කම් අරන් යන්නේ නැහැ. සමාවෙන් අපේ ස්වාමීන් වහන්ස, අපි දකින දෙයක් තමයි වර්තමානයේ සිද්ධ වෙන මේ කටින පින්කම් වලින් සිද්ධ වෙන්නේ තව තවත් මමත්වය කියන එක දැඩි වෙන එක.
ඒක එහෙමද ස්වාමීන් වහන්ස පුතේ නොදැනුවත් භාවයේ දරුවෝ තේනද කල්යාණ මිත්‍රාස්සේ සද්ධර්ම ශ්‍රවණයේ නුවණින් මෙනෙහි කිරීමේ දුර්වල අනේ අසරණයට අපි අනුකම්පා කරන්න ඕනේ තේන්න ඒ අනුකම්පා කරන නිසායි අපිත් ගිහිල්ලා වස් සමාදන් වෙලා අනේ දෙයියනේ අපිට කරන්න පුළුවන් උපරිමෙන්ම අපි කරනවා කවදාක්වත් විදර්ශනාවක් ගැන නොකියා කවදාක්වත් උදේ දානේ පින් අනුමෝදන් කිරීමේ මන් නවත්තන්නේ තේන අපිට කරන්න පුළුවන් උපරිම දේ අපි කරනවා ඇයි ඔබලා ඔබලාට කරන්න තියෙන උපරිම දේ ඔබලා නොකරගන්නේ මම උදේ පින්ඩපාතේ මඩුවට සම්මා සමාධිමත් හිතෙන් ගිහිල්ලා මං ඔබලාට පින්ඩපාතේ සියලු කටයුතු කරලා සම්මා සමාධිමත් හිතෙන් නැවත කුටියට එනවා නම් ඇයි ඔබලා සම්මා සමාධිමත් හිතෙන් තොරව නැවත ගෙදරට යන්නේ ඇයි ඔබලා සම්මා සමාධියෙන් තොරව ඔය වස්සානේ අවසාන කටින පිංකම අවසන් කරලා ගෙදරට නොයන්නේ ඔබ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් පෝෂණය කරගත්තේ නැහැ අනේ මේ සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියලා ඔබ දැක්කේ නැහැ ඔබ කරන්නා වූ පින තව කෙනෙකුට කොටසක් දීලා පුතේ ඔහු තුලිනුත් පිනක් රැස් කරගන්න ඔබ දක්ෂ නැහැ ඒ සියල්ල සකස්ුනේ ඇයි කල්යාණ මිත්‍රාශ්‍රය සත් ධර්ම ශ්‍රවණයේ නුවණින් මෙනෙහි කිරීම දුර්වලයි අපේ ස්වාමීන් වහන්සේ වස්සානේ වස් පින්කමක් සංවිධානය කරද්දී මම වස් පින්කමක් සිද්ධ කරගන්න ඕනේ කියලා අපි කල්පනා කරද්දී අපි අනිවාර්යෙන්ම ඒ පිළිබඳ හොඳ අවබෝධයක් ඇතිවම සිද්ධ කළ යුතුයි නේද අපේ ස්වාමීන් වහන්ස වස්සානේ වස් පින්කම් කරද්දී එක දෙයක් තේරුම් ගන්න ඕනේ දරුවෝ මොකද මේ ජීවිතේ ඔබ සෝවාන් ඵලයටපත් උනත් තව ආත්ම භාව හතක් සමහර විට අපිට යන්න වෙන්න පුළුවන් ආත්ම භාව හතක් කියන කාරණයක් තියෙනවා ඒ නිසා පුතේ අපි දිව්‍ය තලයක ඉපදුනත් පුතේ අපිට පිරිවර සම්පත් තියෙන්න ඕනේ දැන් සමහර දෙවිවරු ඉන්නවා පුතේ ඒගොල්ලෝ ගිහිල්ලා දිව්‍ය තලයේ උපදිනවා දිව්‍ය විමානයක උපදිනවා පුතේ දිව්‍ය විමානයයි ඒ දෙවියා විතරයි කිසිම පිරිවරක් නැහැ කිසිම පිරිවර සම්පත්තියක් නැහැ ඒතකොට දැන් බලන්න මනුස්ස ලෝකේ මිනිස්සෙක් ඉපදෙනවා සමහරු ඉන්නවා පුතේ පිරිවර සම්පත් හොඳටම අඩුයි ඉස්සර පවුලක් ගත්තොත් ඒ පවුලේ අම්මා ඉන්නවා තාත්තා ඉන්නවා දරුවෝ 6 දෙනෙක් 7 දෙනෙක් 8 දෙනෙක් ඉන්නවා ඒ වගේ මුළු පවුලම ගත්තොත් නෝනා සමහර විට 150ක් විතර ඔක්කොම නෝ අද පුතේ පවුලක අම්මයි තාත්තයි දරුවෝ 4 දෙනයි ගත්තත් මුළු පවුලෙම 20ක්වත් නැහැ පිරිවර සම්පත් හොඳටම අඩුයි එතකොට මේ පිරිවර සම්පත් අඩු වෙන්න මොකක්ද හේතුව ඒකත් හේතුඵල ධර්මයක් අද පවුල් වල තියෙනා වූ ඒ ප්‍රමාණාත්මකව භාවය අඩු වෙනවා ඒ හේතුන් සකස් වෙන්නේ නෝනා පෙර ජීවිතේ අපි හවුලේ පින්කම් කරලා නැහැ හවුලේ පින්කම් කරේ නැහැ බදාගෙන පින්කම් කරනවා ඒ නිසා අද ඔය දේශපාලනය කරන පින්වතුන්ලා බලන්නකෝ ඒගොල්ලෝ ඡන්දෙට ගියාම නෝනා මනාප ලක්ෂ ගණන් ගන්නවා සමහරු ඉන්නවා මනාප 5000ක්වත් එයාට ගන්න බැහැ ඒතොර මනාප ඡන්ද ලක්ෂ ගණන් අරගෙන යා පළවෙනියා දෙවෙනියා තුන්වෙනියා වෙන්නේ ඇයි ඒකට එක හේතුවක් තමයි නෝනා පෙර ජීවිතේ ආ තේන්නාද හවුලේ පින්කම් කරපු හවුලේ දන් දුන්න කෙනෙක්. ඒතර හවුලේ පින්කම් කරද්දි හවුලේ දන් දෙද්දි නෝනා අපිට අප්‍රමාණු පිරිවර සම්පත් ලැබෙනවා. හිතා ගන්න බැරි විදියට යانے යන තැන අපි වඳුරනේ ඉන්නවා. යانے යන තැන යන අපිට උපකාර කරනවා. යانے යන තැන අපේ හොඳ කියනවා. ඇයි පෙර ජීවිතේ නෝනා එයා තනියම පින්කම් කළේ නැහැ. තනියම දන් දුන්නේ නැහැ. එයා හැමෝම හවුල් කරගත්තා. Taman කටින පින්කමක් කරනවා නම් නෝනා එහෙ කටින පින්කම සාර්ථක පින්කමක් බවට අවසානෙපත් වෙන්න අනිවාර්යෙන්ම නෝනා Taman ගේ පින්කම හැමෝම සම්බන්ධ කරගෙන කරන්න. හැමෝම සම්බන්ධ කරගෙන ඒක අද හුඟක් අඩුයි. හැමදාම මමමයි දන් දෙන්නේ. හැමදාම මමමයි ගිලම්පස දෙන්නේ. හැමදාම මමමයි කොත්ත මල්ලියක දෙන්නේ. හැමදාම මමමයි ස්වාමින්වහන්සේගේ කුටි අතු ගානේ. මේවා මමම කියලා ගන්නව නෝන. තව කෙනෙක් අතු ගන්නවට කැමති නැහැ. තව කෙනෙක් ගිලම්පසක් ගේනවට කැමති නැහැ. තව කෙනෙක් දන් හැන්දක් පූජා කරනවට කැමති නැහැ. මොකද්ද මේකෙන් අර්ථවත් වෙන්නේ? ඊළඟ ජීවිතේ නෝනා මිනිස්සෙක් වුණොත් නෝනයි මාත්‍යයි එක දරුවයි. තේන්න? ඥාතියෙක් නැහැ, හිතවතෙක් නැහැ, අසල්වාසියෙක් නැහැ. අර ගොඩක් අය එහෙම ඉන්නවනේ තේන්න ගම්වල ඉන්නවා කවුරුත් අඳුරන්නේ කවුරුත් දැන දන්නේ මුකුත් නැහැ මරණයක් වුණාට පස්සේ අර මල්සාලාවට ගිහිල්ලා තියලා පවුදා පුච්චර දානවා මොකද ඒක gedara කරගන්නවත් පිරිවරක් හේතු ධර්මයන් තේ හේතුඵල මොකද්ද හේතුඵල ධර්මයේ පුතේ පෙර ජීවිතය හවුලේ පින්කම් කළේ නැහැ හවුලේ දන් දුන්නේ නැහැ ඒ නිසා නිරේතුරුවම පිරිවර බලාපොරොත්තු වෙන අය ඒක දේශපාලනීය වේවා
නිලධාරී පින්වතුන්ගේ දැන් නිලධාරී පින්වත් එක් වේවා මාත් ඔයා ආයතනයක ප්‍රධානීෙක් නම් එයාට ඒ ආයතනේ හැමෝම අවනත වෙන්න එපා නේද? එයා හැමෝම අවනත වෙන්න ඕනේ නැත්නම් එයාට එතන කටයුතු කරන්න බැහැ. දැන් දේශපාලනය කරන කෙනෙකුට නිරේතුරුවම ජනතාවගේ ප්‍රසාදය තියෙන්න ඕනේ නැත්නම් නිරේතුරුවම එයා දුර්වලභාවයට පත් වෙලා යනවා. එනම් පුතේ ඒ අයටත් මේ මොහොත සුන්දර මොහොතක් හැමෝම එකතු කරගෙන හැමෝම හවුල් කරගෙන හැමෝම සහභාගී කරගෙන ඒ පින්කම් සිද්ධ කරන්න ඒ පින්කම් සිද්ධ කරද්දී ඔබේ ආයතනයේ සේවකයන් අතර ඔබට අමනාපයන් තියෙනවා නම් ඒ අමනාපයන් පවා ඔබේ සේවා කාලයේදීම නැති කරගන්න ඔබට ශක්තිය ලැබෙනවා. ඒ නිසා හැම වෙලාවම හවුලේ පින්කම් කිරීම නොනා ගොඩාක් තනිව සක්කාය දිට්ඨියෙන් පින්කම් කරනවාට වඩා ආනිසංස පක්ෂය වැඩි. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න මේ වස්සානේ සියල්ල ඔබ බදාගන්නේ නැතුව ඔබ වස් ආරාධනා කළා නම් ඉහලින් ඔබ ඉඳලා නායකත්වයේ තුල ඔබ ඉඳලා ඒ හැම අවශ්‍යතාවයක්ම හැම වගකීමක්ම හැම සිව්පසයක්ම අනේ ගමේ ඉන්න දුප්පත්ම කෙනාට ගමේ ඉන්න පෝසත්ම කෙනාට සමසේ බෙදලා දීලා ඒ පින්කම පුතේ සක්කාය දිට්ඨියෙන් තොර පංච උපාදානස්කන්ධේ අනිත්‍යභාවය දකින සුන්දර පින්කමක් බවට පත් කරගන්නා.